අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් දරුවෝ හැම දිනාටම පුතේ අද සාදරයෙන් පිළිගන්නවා අපේ ඔන්ලයින් පන්තියට. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් කොටසක් පිළිබඳව. නම් මේ පරිගණක ජාලකරණේ නම් ඔයාලගේ 6 වෙනි ඒකකේ 2011 අවුරුද්දේ ඉඳන් 2020 වර්ෂය දක්වා, ඒ කියන්නේ අවසන් වර්ෂය දක්වාම සියලුම නෙට්වර්ක් ප්‍රශ්න ටික අපි රචනා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. අපි ජාලකරණය नेटवर्क का एक नया जाल लिपिन साक्षात्कार करने पर बुद्धि अभी जाल लिपिन आश्चर्य के अटलों की हिप्पियाँ साक्षात्कार रचना इतने आधमों बाला पुरुत्वी इनमें पुतारण दिदास इकोला है जन दिदास विषय लाभ का बुद्धि एमसी के उपासना हटाक क्या विल्ला दिए ना समारक का उर्दू वाला प्रश्न हटाक क्या विल्ला दिए ना समारक का उर्दू वाला प्रश्न पहाक सामान्य अभी एवरेज जनता तो अनिवार्य एमसी के उपासना पहाक ना वो हालांकि के विभाग के अनिवार्य अभी दिदास विश्व वर्ष मूल ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගමු. ඉතින් ඔක්කොටම කලින් කියන්න මම කියන දේ පැහැදිලිව ඔයාලට ඇහෙනවද? මම කියන දේ පැහැදිලිව ඇහෙනවනම් වයි කියලා රිප්ලයි එකක් දෙන්න ඉක්මනින්. ඊට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡාවට යමු. ඉක්ම කියනවා මම කියන දේ පැහැදිලිව ඇහෙනවා කියලා විදුකිනේ කියනවා. එහෙනම් ගැටලුවක් නැහැ. සියලුම දරුවන්ට පැහැදිලිව ඇහෙනවා. එහෙනම් අපි යමු අපිට අවසානට තිබ්බ ප්‍රශ්න පත්‍රයේ පළවෙනියටම අහලා තියෙන network ගැටලුව මොකක්ද බලන්න. පුතේ 2020 වර්ෂයේදී වෙන්න මේ ගැටලුව තමයි ඔයාල ප්‍රශ්න පත්‍රය ගත්තොත් මුලින්ම හම්බ වෙන්නේ ඇවිල්ලා අහනවා නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවර වගන්ති සත්‍ය වේද කියලා. ඉතින් අපේ පුතාලට මම නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය පිළිබඳව පැහැදිලි හැඳින්වීමක් කරා. ඉතින් ඉතාමත් සරල සංකල්පයකින් තමයි පුතාලගේ 2020 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි, ඒ කියන්නේ මේ පළවෙනිට හම්බ වෙන network ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම කැමති පුතාලට පොඩ්ඩක් උත්තරේ ලබා දෙන්න අවස්ථාවක් ලබා දෙන්න. පුළුවන්නම් උත්තරේ දෙන්න බලන්න මේකට. පුළුවන්නම් උත්තරේ දෙමු. ඊට පස්සේ මම ප්‍රශ්න සහ හැම ප්‍රශ්නයකටම පුතාලට අවස්ථාවක් ලබා දෙන උත්තරේ දෙන්න. ඒ වගේම ඉන්පස්සේ මම උත්තරේ සාකච්ඡා කරනවා. කියන්න බලන්න මේ ප්‍රශ්නෙට මොකක්ද උත්තරේ වෙන්න ඕනේ? අපි ඉගෙනගත්ත කොටසක් පහසු ප්‍රශ්නයක්. පුළුවන්නම් උත්තරයක් දෙන්න බලන්න. දරුවෝ කිහිප දෙනෙක්වත් උත්සාහ කරමු හරියට උත්තරයක් දෙන්න. නැද්ද කවුද? प्रश्न केवल उत्तरे දෙන්න පුළුවන් නම් මේ හරියට උත්තරේ පුළුවන් නම් මේ ලකුණු කරගන්න කොලේක හේතුව ඔයාලට බලා ගන්න පුළුවන් අද සෙෂන් එක අවසානයේ ඔයාලා කීයකට උත්තර හරියට ලබා දුන්නද කියලා චෙක් කර ගන්න පුළුවන්. ශාක්‍ය පුතා කියන උත්තරේ අංක 2 කියලා. තව කවුද ඉන්නේ? තව කවුද උත්තරයක් ලබා දෙන්නේ? කවදරුව දෙන්නෙක්වත් උත්තරයක් ලබා දෙන්න බලන්න. පහසු ප්‍රශ්නයක් පුතේ. මල්ෂා කියනවා 4 කියලා. ඕකේ තව තව එක දරුවෙක් දෙන්න උත්තරයක් බලන්න. අපි කතා කරපු කොටසක් ඉතාමත් පහසු ප්‍රශ්නයක්. බලමු තව එක දරුවෙක් උත්තරයක් අපි බාරගමු. හරි. නර්තනක් කියනවා උත්තරය අංක 2 කියලා. හරි. මම ප්‍රශ්නෙට හැරෙන්නම්. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවර වගන්තිය සත්‍ය වේද කියලා අහනවා. ඒ නියම මාධ්‍යවල සම්ප්‍රේෂණය සම්ප්‍රේෂණය ගැන පුතේ සම්නිවේදනය නියම නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණයට වඩා ඉහළ දත්ත වේග ලබා ගැනීමට ඉවහල් වී පුතේ නියම මාධ්‍ය තමයි අපිට මේ භෞතිකව පේන්න තියෙන ස්පර්ශ කරන්න පුළුවන් ට්විස්ටඩ් පෙයා කෝඇක්සියල් ෆයිබර් ඔප්ටික්ස් වගේ දේවල්. නියම නොවන කියන්නේ මයික්‍රෝවේව්ස් රේඩියෝ වේව්ස් උදාහරණ තීරණ සිංහලෙන් කිව්ව වයිෆයි බ්ලූටූත් වගේ දේවල්. ඉතින් දරුවනේ අපිට මේකේ ඒ සත්‍ය කියලා පිළිගන්න පුළුවන් හේතුව අපි දන්නවා ෆයිබර් ඔප්ටික්ස් කියන්නේ නියම මාධ්‍යයක්. එහෙනම් ඒකේ තමයි වේගෙම දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. එතකොට වයිෆයි වලට ඒ තරම් හැකියාවක් නැහැ ඒ තරම් වේගෙන් සම්ප්‍රේෂණය කරන්න. එහෙනම් ඒ නිවැරදි. B කියනවා නියම මාධ්‍ය නියම නොවන මාධ්‍ය වලට වඩා අඩු නිරෝධණයට බඳුන් වේ. ඕ ඒක හරි පුතේ. සාමාන්‍ය නියම මාධ්‍ය දැන් දන්න නියම නොවන මාධ්‍යයක් අපි තුන් වයිෆයි කියලා වයිෆයි පුතේ මේ බිත්ති හරහා ගමන් කරනකොට ඒ වගේම ගස් හරහා ගමන් කරනකොට ගැටීමකට ලක් වෙලා ඒක ස්ට්‍රෙන්ත් එක එහෙම කිසි ශක්තිය අඩු වෙනවා නිරෝධණයට බඳුන් වෙනවා. හැබැයි අපි නියම මාධ්‍ය ගත්තොත් කේබල් හරහා යන්නේ පුතේ එතකොට අර බිත්තියක් හරහා ගියා කියන එකම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් බීත් අපිට නිවැරදි උත්තරයක් විදිහට පිළිගන්න පුළුවන්. C නියම නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණය නියම මාධ්‍යවල සම්ප්‍රේෂණයට වඩා ආරක්ෂාකාරී වේ. එක පචයක් නේද පුතේ. නියම නොවන මාධ්‍යවලට අපි වයිෆයි ගත්තොත් එහෙම
වයිෆයි එහෙම හැක් කරන්න ලේසියෙන් පුළුවන්. ඉතින් එහෙනම් නියම නොවන මාධ්‍යවල ආරක්ෂාව ඒ තරම් හොඳ නැහැ. හැබැයි වයර්ඩ් කනෙක්ෂන් එකක් කෙනෙකුට අපි දන්නවා ඒකේ ආරක්ෂාව වැඩි. එහෙනම් C කියන එක අපිට ගන්න බෑ. ඒක වැරදි උත්තරයක්. D නියම නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණය නියම නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණය නියම මාධ්‍යවල සම්ප්‍රේෂණයට අඩු කලාප පළලක් භාවිතා කර උපදී. වැඩිපුර මිය කලාප පළල කියලා අදහස් කරන්නේ පුතේ ඒකේ තියෙන ශක්තිය. ඒතකොට නියම නොවන මාධ්‍යවල පුතේ මේ නියම මාධ්‍යවල තරම් ලොකු ශක්තියක් නෑ. දැන් නිදසුණක් විදිහට ඔයාලගේ නිවසේ ඉඳන් ඔයාලගේ නගරයට ඔයාලගේ Wi-Fi කනෙක්ෂන් එක ලබා දෙන්න හැකියාවක් නෑනේ පුතේ. හැබැයි ඔයාලගේ ගෙදරේ ඉඳන් නගරයට හෝ වෙනත් ඕනෑම තැනකට කේබලයක් කරහා ජාලය මේ නෙට්වර්ක් එකක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට කේබල් කනෙක්ෂන් එකක් කරා. එතකොට ඒකේ සම්ප්‍රේෂණ කලාප පළල වැඩි. නියම මාධ්‍යවල මතක තියාගන්න නියම නොවන මාධ්‍යවල ඒ තරම් නෑ. එහෙනම් අපිට මේ D කියන එකත් නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. ඒ අනුව නිවැරදි වෙන්න ඕනි A B සහ D. එහෙනම් පිළිතුරු අංක දෙක ශාක්‍ය පුතා මුලින්ම උත්තරය දුන්නා. දෙක නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. දෙවනි ප්‍රශ්නේ පුතාලට නෙට්වර්ක් පිළිබඳ 2020 ප්‍රශ්න පත්‍රයේ හම්බෙන දෙවනි ප්‍රශ්නේ. දත්ත සම්ප්‍රේෂණයේ ඇති මුර්ජන තාක්ෂණයේදී සිදු කෙරෙන ක්‍රියාවලිය කුමක්ද? දත්ත සම්ප්‍රේෂණයේ මුර්ජන තාක්ෂණයේදී සිදු කෙරෙන ක්‍රියාවලිය කුමක්ද? අපි කතා කරා නේද පුතේ? විස්තර මුර්ජනයේ සංඛ්‍යාත මුර්ජනයේ පුළුවන් නම් උත්තරේ දෙන්න බලන්න මේකට. පුළුවන් නම් උත්තරේ දෙන්න බලන්න. ඔයාලට අවස්ථාවක් දෙනවා. උත්තරේ ලබා දෙන්න. දෙමු බලන්න හරියට උත්තරේ පුළුවන් කියවලා උත්තරේ ලබා දෙන්න. ශාක්‍ය එක කියනවා නර්තන තුන කියනවා පූර්ණිම දින එක කියලා කියනවා. පුතේ මුර්චනයේදී අපි සිග්නල් එක තියෙන සංඥාවක තියෙන ගුණාංග තමයි විස්තර කෙරුවේ. එතකොට එහෙනම් අපිට මේකේ බලමු දීලා තියෙන උත්තර මොනවද කියලා. පළවෙනි එක කියනවා සම්ප්‍රේෂණය කරන ලද සංඥාවේ තොරතුරු කේතනය කිරීම. සම්ප්‍රේෂණය කරන සංඥාවේ තොරතුරු. එතකොට සංඥාවේ තොරතුරු මොනවද? විස්තරයේ කලාප පළල සංඛ්‍යාතේ මේවා තමයි තොරතුරු. එහෙනම් ඒක නිවැරදි. එහෙනම් පුතේ මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ විදිහට අපිට 2 3 4 5 සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ. නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 1. සම්ප්‍රේෂණය කරන ලද සංඥාවේ තොරතුරු කේතනීය කිරීම. ඒක නිවැරදි. අපි මේ ඊළඟ ප්‍රශ්නෙට. ඉතාමත් පහසු ප්‍රශ්නයක්. ඉතාමත් පහසු ප්‍රශ්නයක්. බස් ස්පලකයේ පිළිබඳ පහත කවර වගන්ති සාවද්‍ය වේද කියලා අහනවා. හරියටම උත්තරේ දෙන්න බලන්න. හරියටම උත්තරේ දෙන්න බලන්න. මේකට හැමෝම ලේසි ප්‍රශ්නයක්. මොකක්ද මේකට උත්තරේ වෙනව ඇත්තේ? ලේසි ප්‍රශ්නයක්. උත්තරේ දෙමු බලන්න ඉක්මනින්. කවුද ඉස්සලා උත්තරේ දෙන්නේ? අහන්නේ සාවද්‍ය ප්‍රකාශය. සාවද්‍ය ප්‍රකාශය අහන්නේ, නිවැරදි ප්‍රකාශය නෙමෙයි. උත්තරේ දෙන්න බලන්න. ශාක්‍ය කියන උත්තරය අංක 5 කියලා. තව කවුද? නිත්මිනිත් 5. නිම්සරත් 5, යෝහානිත් 5, ඒපාර ඔක්කොම 5 කියලා කියන. අපි බලමු හරිද කියලා. පරිගණක සහ ජාල උපක්‍රම තනි රැහැනකට සම්බන්ධ කර ඇත. තනි රැහැනකට සම්බන්ධ කර ඇත. ඒක නිවැරදි ප්‍රකාශයක්. ඒක ඒ කියන්නේ නිවැරදි ප්‍රකාශයක් පුතේ. සියලුම ගමනාගමන දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව සිදුවේ. දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව සිදුවේ. දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව සිදුවෙන්නේ රින් ටොපොලොජි එකේ. එහෙම නැත්නම් බස් ටොපොලොජි එකේ නෙමේ. එහෙනම් B කියන්නේ වැරදි. C. කලාප පළල නොඩු අතරේ හවුලේ බෙදාගනි. කලාප පළල නොඩු අතරේ හවුලේ බෙදාගනි කියලා කියනවා. ඒක නිවැරදිය. ඒක නිවැරදි එකක්. බස් ටොපොලොජි එක සම්බන්ධ වෙන එක ගන්න පුළුවන්. සෑම නොඩුවක්ම තමන්ගේ අසල්වැසියන් දෙදෙනාට සම්බන්ධ කර ඇත. සෑම නොඩුවක්ම තමන්ගේ අසල්වැසියන්ට සම්බන්ධ කරලා තියෙන්නේ පුතේ රින් ටොපොලොජි එකේ. රින් ටොපොලොජි එකේ මේ බලන්නනේ
මෙහෙම උත්තරේ එකපාර ගන්න බැරි නම් ටොපොලොජි එක අදින්න. රින් එක බස් එක ඇද ගන්න. මෙන්න මේ විදිහට. ඔන්න පළවෙනි එක කියනවා පරිගණක සහ ජාල උපක්‍රම තනිර හැනකට සම්බන්ධ කර ඇත. ඒක හරිනේ. මෙන්න තනිර හැනකට සම්බන්ධ කරා ඒක හරි. සියලුම ගමනාගමන දක්ෂිනාවර්තව වාමාවර්තව සිදුවේ. දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව සිදුවේ. රින් ටොපොලොජි එකේදී වෙන්නේ. කලාප පළල නොඩු අතරේ හවුලේ බෙදා ගන්න. මේක මෙයා සමාන මේ සෑම කෙනෙක්ෙක්ම බෙදා ගන්න. එතකොට බස් ටොපොලොජි පිළිබඳව සී නිවැරදි. සෑම නොඩුවක්ම තමන්ගේ අසල්වාසියන් දෙදෙනාට සම්බන්ධ කර ඇත. දැන් මේක අසල්වාසියන් දෙදෙනාට සම්බන්ධ කරලා තියෙනවද මේ බස් එකේ නැහැ. හැබැයි රින් එකේ ගත්තොත් එහම ඔයාලට පේනවා දෙපැත්තේ දෙන්නට සම්බන්ධ වෙලා ඉන්න හැම එකකම. එහෙනම් පුතේ ඒ අනුව මේක අහන්නේ සාවද්‍ය ප්‍රකාශ අහන්නේ එහෙනම් B සහ D තමයි සාවද්‍ය ප්‍රකාශ ඉදිර ගන්න පුළුවන් එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනේ කිසිම දරුවෙක් නිවැරදිව ලබා දුන්නේ නැහැ පිළිතුරු අංක 4 දරුවෙක් ශාක්‍ය අහනවා සර් එතකොට බස් එක මොන පැත්තටද ඩේටා යන්නේ කියලා පුතේ ඒක දක්ෂිනාවර්තව වාමාවර්තව කියලා ගන්නෙ නැහැ අපි අපි විශේෂයෙන් දක්ෂිනාවර්තව වාමාවර්තව කියන ලක්ෂණේ කතා කරන්නේ රින් ටොපොලොජි එකේදී එහෙම නැතුව අපි බස් ටොපොලොජි එකේදී එහෙම අපි කතා කිරීමක් සිදු කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒක දත්ත ගලා යනවා ඕනෑම දිශාවකට දත්ත ගමන් කිරීමේ හැකියාවක් තියෙන එකක් විදිහට තමයි හඳුනගන්නේ. නමුත් ඔය රින් ටොපොලොජි එක දිහා බැලුවොත් ඒකේ දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව පමණයි සිදුවීමට අවස්ථාව තියෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ නිවැරදි උත්තරේ කාටවත් දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. පිළිතුරු අංක 4. පුතේ ඔයාලට මේ ටොපොලොජි ගැන ඉගෙන ගන්න බෑ. ටොපොලොජි එකකින් අහන ප්‍රශ්නේ රටාව දැනගන්න ඕනේ. OSI ආකෘතිය ගැන ඉගෙන ගන්නට බෑ. ප්‍රශ්නේ නිර්මාණය වෙන විදිහ දැනගෙන ඉන්න ඕනේ. network address පිළිබඳවත් සාමාන්‍ය ගණන් හදුවට බෑ ප්‍රශ්නයක් අහන රටාව දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ වැඩිපුර ප්‍රශ්න සාකච්ඡාවක් කරන්නේ. නර්තන රණසිංහ අහනවා සර් ඉන්ටර්නෙට් එකේ ගවර්නස්ලා කවුද? මට ඒක තේරුන්නේ නැහැ නර්තන. පැහැදිලි වහන් ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. ලේසි ප්‍රශ්නයක් අහනවා හිස්තැනක් සහිත පහත ප්‍රකාශ සලකන්න මාධ්‍ය ප්‍රවේශ පාලනය නැත්නම් මීඩියා ඇක්සස් කන්ට්‍රෝල් අපි කෙටියෙන් කියනවා මැක් යොමු සාමාන්‍ය හිස්තැන අංක වලින් ඉදිරිපත් කෙරේ. ඉතාමත් පහසු ප්‍රශ්නයක්. පුළුවන් නම් උත්තරේ දෙන්න. ඉතාමත් පහසු ප්‍රශ්නයක් මේක. MAC ඇඩ්‍රස් එකක් දක්වන්නේ මොන වගේද? ශාක්‍ය පුතා උත්තරේ ලබා දෙනවා. තව කවුද ලබා දෙන්නේ? තව කවුද ලබා දෙන්නේ උත්තර? නිම්සරත් පිළිතුරක් ලබා දෙනවා. හොඳයි. ඔයාලට පුතේ අවස්ථාව දෙන්න උත්තර දෙන්න මේ ඔයාලගේ හැකියාව මැන බලන්න. හරි නැත්නම් මට මේකට උත්තරේ කියන්න එකපාර පුළුවන් බිම වැඩක් වෙන්නේ නැහැ පුතේ. ඔයාලත් මේකට සම්බන්ධ වෙන්න. ඔයාලත් උත්තරේ හරි හෝ වැරදි කිසිම ප්‍රශ්නයක් නැහැ. මට අවශ්‍ය කුමන හෝ පිළිතුරක් ලබා දීම විතරයි. නදීච දුවත් උත්තරේ ලබා දෙනවා. හරි. net minute උත්තරයක් ලබා දෙනවා. මල්ෂත් දෙනවා. හරි. එක එක්කෙනා එක එක් උත්තර ලබා දීලා තියෙනවා. පූර්ණි මොකටත් reply කරනවා චතුරාංගණින්. පුතේ MAC address එකක් සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ IPv6 වගේ. මොකද්ද ඒ කියපු කතාව? අපි දන්නවා IPv4 ලිපිනයක් නම් අපි සාමාන්‍ය දශමේ සංඛ්‍යාංක වලින් නිරූපණය කිරීමක් කරනවනේ. එහෙම නැත්නම් දීමේ වලින් නිරූපණය කරනවා. හැබැයි IPv4 ලිපිනයක් අපි ෂඩ් දශමේ ආකාරයෙන් තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. අන්න ඒ වගේ මතක තියාගන්න MAC ලිපිනයකුත් අපි ඉදිරිපත් කරන්නේ ෂඩ් දශමය වලින්. MAC ලිපිනයක් අපි ඉදිරිපත් කරන්නේ මොනවා ගැනද? ෂඩ් දශමය වලින්. එහෙනම් නිවැරදි උත්තරේ වෙන තුන. ඉන්ටර්නෙට් එක පාලනය කරන ආයතන මොනවද? පුතේ අන්තර්ජාලය මේ පාලනය කරන්නේ W3C කියන ආයතනයේ මගින් අර්ථර. හරි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඉතාමත් පහසු ප්‍රශ්නයක් බලන්න මේ 2020 දී මේ අහන පස්වෙනි ප්‍රශ්නේ. හරි ඔබ විසින් සී පන්ති අන්තර්ජාල නියමාවලියක් සහිත උපජාල 16ක් නිර්මාණය කළ යුතු. සී පන්තියේ අන්තර්ජාල නියමාවලියක ඒ කියන්නේ IP එකක උපජාල 16ක් නිර්මාණය කළ යුතු ඇත. මෙම උපජාල නිර්මාණය කිරීම සඳහා පහත දෙකෙන කුමන උපජාලාවලිය සිදු වන්නේද? උත්තරේ මොකක්ද? උත්තරේ මොකක්ද? 100ක් වෙන්න ඕනි. උපජාල 16ක් නිර්මාණය කරන්න හැකියාව තියෙන්න ඕනි. උත්තරේ මොකක්ද පුතේ මේ ප්‍රශ්නෙට? දෙම බලන්න උත්තරේ. පහසු ප්‍රශ්නයක්. අපි මීට වඩා අමාරු ප්‍රශ්න කරා. මේක උත්තරේ හදන්න වෙයි ඔයාලට සමහරක් විට. මට හදමු බලන්න.
शाक्य කියනවා එක නර්තනා කියනවා එක අපරාධ මම උත්තර අංක කියවුණා නේද මගේ අතින් හරි උපලක් කියන උත්තරය අංක එක කියලා හරි බලමු අපි නදීෂත් කියනවා මේ වගේ ප්‍රශ්නයක් එනකොට අපේ පුතාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ වැඩක් උපජාල ප්‍රමාණය සමානයි 2n කියලා අපි සූත්‍රයක් දන්නවනේ පුතේ එහෙනම් අපි බලන්න ඕනේ උපජාල ප්‍රමාණය දීලා තියෙනවා 16යි කියලා එහෙනම් උපජාල ප්‍රමාණය 16ක් වෙන්න n කීයක් වෙන්න ඕනේද n කීයක් වෙන්න ඕනේද අපි දන්නවා දෙකේ පළවෙනි බලය ගත්තොත් 2යි දෙකේ දෙවෙනි බලය ගත්තොත් 4යි දෙකේ තුන්වෙනි බලය ගත්තොත් 8යි හැබැයි දෙකේ හතරවෙනි බලය කියන්නේ කීයද පුතේ 16 එහෙනම් අපි මේ n කියන එක දන්නවා සබ්නෙට් බිට් කියලා එතන මේ ක්ලාස් C නේ ක්ලාස් C එක අපි දන්නවා සාමාන්‍ය බෙදිලා යන්නේ network 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 host කියලා අපි දන්නා network එක අනිවාර්යෙන් 255 තියෙනවා ඒ කියන්නේ එකේ වටක් තියෙනවා ඊන් පස්සේ ප්‍රශ්නේ තියෙන host එකේනේ host එකේ බලන්න මෙතන subnet bit 4ක් තියෙනවා එහෙනම් අපි ඒක 1 2 3 4 කියලා පිටු 4 දාලා ඉතුරු ඒවා බිඳුව කරලා පිටු 32 සම්පූර්ණ කරගන්නවා ඊන් පස්සේ මේක දශමයට හරවනවා මේක දශමයට හරවනවා මේක දශමයට හරවනවා කියන්නේ 1 2 4 8 16 32 64 128 අපි දන්නා එකේ විතර එකතු කරන්න 128 64 192 32 224 ඊට පස්සේ 16යි කියන්නේ 240 එහෙනම් පුති උත්තරේ එන්න ඕනේ 255යි 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 240 පිළිතුරු අංක 1 තමයි නිවැරදි පිළිතුරු විදියට අපිට තෝරන්න හැකියාව තියෙන ඉතාමත් පහසු ප්‍රශ්නයක් අපි මීට වඩා අමාරු ප්‍රශ්න සාකච්ඡා කරා ඊළඟට ඔන්න පුති අපි 2015 එතකොට ප්‍රශ්න පහක් අහලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. පේනවනේ මේ ශුද්ධ ලකුණු. මේ ශුද්ධ ලකුණු. හරි? මේ ශුද්ධ ලකුණු. මේවා ඉතින් කට්ටිය සමහරක් වෙලාවට කියන Python විතරයි ලොකුවක් ලොකුවට දෙන්නේ කියලා නෑ. මේ පාඩම් වලින් ලොකුවට ලකුණු වෙනවා. හරි? දෙවනි කොටසෙත් ඔයාලා තෝරගන්න නිසා network Python වලට වඩා total එකේ ලකුණු ප්‍රමාණය වැඩි. network වලට. ඒ නිසා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ නිසාම තමයි මම වැඩි දවසක් අරගෙන ප්‍රශ්නත් එක්ක ඔයාලට මේක සාකච්ඡා කරේ. හරි. අපි යන් 2019 අවුරුද්දේ paper එකට. 2019 අවුරුද්දේ මට මතක විදිහට 2020ට වඩා මම හිතන්නේ MCQ ප්‍රශ්න 7ක් විතර අහනවා. අපි බලමු. වෙන්න පළවෙනි ප්‍රශ්නේ අපිට network සම්බන්ධව මුණ ගැහෙන 2019 paper එකේ. එක්තරා පරිගණක ජාලයක් සෑම නඩුවක්ම මධ්‍යගත ජාල උපක්‍රමයට ඍජුවම සම්බන්ධ කර ඇත. මෙවැනි ස්ඵලකයක් හඳුන්වනු ලබන්නේ. පොයින්ට් එක තමයි සෑම නඩුවක්ම මධ්‍යගත ජාල උපක්‍රමයකට මොකද උත්තරේ? දරුව ගොඩක් ඒකට රිප්ලයි කරනවා මට නම් කියා ගන්නත් බැහැ ඒ තරම් කට්ටිය රිප්ලයි කරලා දෙනවා ඉතාමත් දක්ෂ විදිහට ඒක නිකන් හරියට නිකන් බවුන්ස් එකක් වගේ අපේ ළමයි ඉක්මනට හය පාරක් අහ ගන්න පුළුවන් ඉතින් පුතාට පේනවා ඔයාලා තේරුම් ගන්න ඕනේ දැන් බලන්න ගිය අවුරුද්දේත් අහලා දෙනවා ටොපොලොජි වලින් දැන් 2019 ත් අහලා දෙනවා 2018 ත් අහන්නේ කියන්නේ ටොපොලොජි වලින් එක ප්‍රශ්නයක් කියනවා අන්න අපි රටාව තේරුම් ගන්නවා හරි බලමු අපි එක්තරා පරිගණක ජාලයක සෑම නඩුවක්ම මධ්‍යගත ජාල උපක්‍රමයකට සම්බන්ධ වෙන්නේ ආකාර දෙකකදී විතරයි මම උඹලගෙන් අහනවා පුළුවන් නම් කියන්නේ ආකාර දෙක මධ්‍යගත උපාංගයකට පරිගණක සම්බන්ධ වෙන ටොපොලොජි දෙකක් තියෙනවා මොනවද ඒ දෙක පුළුවන් නම් කියවුම් බලන්න මධ්‍යගත උපකරණයකට පරිගණක සම්බන්ධ වෙන විශේෂ ටොපොලොජි දෙකක් තියෙනවා හරියට හරි මල්ෂා හරියට හරි මැෂ් එක ගන්න පුළුවන් මැෂ් එක ගන්න පුළුවන් නවොත් නමුත් නිවැරදිව මතක තියාගන්න පුතේ නිවැරදිව මතක තියාගන්න මල්ෂක එකත් වැරදි නිවැරදිව මතක තියාගන්න කසුන් හරියට දීලා තියෙනවා ට්‍රී එකයි ස්ටා එකයි ට්‍රී එකේදීත් මේ තරු ආකාරයේම ගොඩක් තමයි බස් ආකාරයකට සම්බන්ධ වෙන්නේ හරි ඒකත් මතක තියාගන්න ඒකත් විශේෂ ලක්ෂණියක් මේ ට්‍රී ටොපොලොජි එකයි ස්ටා එකයි තමයි මධ්‍යගත උපකරණයකට සම්බන්ධ වෙන්නේ. ඉතින් එහෙනම් මෙතනදී නම් අපිට එච්චර කතන්දර දීලා නැහැ. මෙතන කෙලින්ම කියනවා මධ්‍යගත ජාල උපක්‍රම ඍජුවම සම්බන්ධ කර ඇත කියලා. එහෙනම් වෙනමුකුත් නෙමෙයි උත්තරය වෙන්න ඕනේ. ඉස්තා එහෙම නැත්නම් තාරකයිස් ඵලකේ උත්තරය අංක 5. ඉතාමත් පහසු ප්‍රශ්නයක් මේක 2019 අවුරුද්දේ අහපු. මැච් කියන එක ගන්න පුළුවන් වැරදි නැහැ. නමුත් ඍජුවම අපිට ගන්න පුළුවන් වෙන්නේ පුතේ ඉස්ටායින් පස්සේ තවත් මධ්‍යගත උපකරණයකට සම්බන්ධ වෙන ජාලයක් තමයි ට්‍රී කියලා කියන්නේ. වෙන්න අහන තව ප්‍රශ්නය. ගිය සතියේ අපි ගිය සතියේ මේ අඟහරුවත් සාකච්ඡා කරපු කොටසේ. උත්තරය දෙන්න බලන්න. පොදු යතුරු සහ පෞද්ගලික යතුරු භාවිතයෙන් සිදු කරන ගුප්ත කේතනය මොකක්ද?
ශාක්‍ය කියනවා මල්ෂ කියනවා නදීෂ කියනවා නිත්මිනි යෝහානි ඉතින් අපි මේවා කතා කරපු තේ පොදු යතුරේ පෞද්ගලික යතුරේ භාවිතා කරන්නේ අසමමිතික গুপ্ত කේතනයේදී එතකොට පුතේ එක හා සමාන යතුරු දෙකක් භාවිතා කරනවා මොකේදීද එක හා සමාන මෙතන තියෙන පිළිතුරු බලලා පුළුවන් නම් පිළිතුරු අංක කියන්න එක හා සමාන යතුරු දෙකක් භාවිතා කරන්නේ එක හා සමාන very good සමමිතික গুপ্ত කේතනයේදී සමමිතික গুপ্ত කේතනයේ තමයි එක හා සමාන පොදු යතුරු දෙකක් භාවිතා කරන්නේ හැබැයි පොදු සහ පෞද්ගලික යතුරු කියන දෙකම පාවිච්චි කරනවා අපි අසමමිතික গুপ্ত කේතනයේදී එන උත්තරය අංක 1 ආ වෙන්න තව කතන්දර ප්‍රශ්නයක් දීලා තියෙනවා පුළුවන් නම් උත්තරේ දෙන්න අපහාරකයින් හැකර්ස් පිළිබඳ පහත කවර ප්‍රකාශයක් බලමු වේද කියලා අහනවා උත්තරයක් දෙමු බලන්න අපේ පුතාලා उत्तर दिमु बलाने प्रश्न उत्तर मुखद केवल कविश दिन उत्तर नवोदा दिन नवोदिन मिंसर दिन प्रवेश නීරස දිවියකට හුරු වූ හුදකලා සමාජ විරෝධී යොවුන් වියේ පසු වන තරුණයන් වේ මොන පිස්සුද පුතා ඒක පට්ටපල් බරුවා ඒක පට්ටපල් බරුවා මේක හරි වෙබ් බඩි වලට හානි කර ලෙස අනවසරයෙන් ප්‍රවේශ වෙනවා වෙන්න පුළුවන් හැබැයි නීරස දිවියකට හුරු වූ හුදකලා සමාජ විරෝධී යොවුන් වියේ පසු වන තරුණයන් කිව්වත් ඒක වැරදි මොකද වයසක 100ක් ඉන්න හැක් කරන පට්ට වැඩු ඉන්නවා දැන් පුතේ මේ හැකින් කියන එක අපිට නිකන් මේ හැකර් කිව්වහම නිකන් අමුතු එකක් නේ පේන්නේ. මිකන් පට්ට හොරෙක් වගේනේ. ගමේ නිකන් හරි නිකන් අරක්කු පෙරන මොනෝසෙක් වගේ තමයි පරිගණකවලදී අපි මේ හැකර් කෙනෙක් හඳුන්නේ නෑ. ඒකේ බොරුවක්. පුතේ ඔයාලා දන්නේ නෑ චීනෙහෙම හැකර්ස්ලාට තරගක් තියෙනවා. හැකර්ස්ලාට තරගක් තියලා දැන් මේ අවසාන අවුරුද්දේ තිබ්බ මේ අවුරුද්දේ තිබ්බ පුතේ චීනෙ මේ හැකර්ස්ලාගේ තරගයක්. ඒකෙදී පළවෙනි ජයග්‍රහකයා විදිහට තෝරගන්නේ මේ iPhone 30 මේ අලුතෙන් ආපු version එක තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් හැක් කරන ෆෝන් එක. එයා තමයි විනය විදිර තෝරගත්තේ එයාව ඇපල් ආයතනයේ රැකියාවකුත් එක්ක තමයි දැන් රැකියාවකුත් ලබා දීලා තියෙන ඉන් පස්සේ ඇපල් ආයතනයේ ඒ හැකර්ට ඒ නිසා මේ හැකර්ස්ලා කියන්නේ ලේසි පහසු මිනිස්සු නෙමෙයි අම්බාහනකට හම්බ කරන පොඩි වුණුත් ඉන්නවා වයසක කට්ටියත් ඉන්නවා හරි ඒ නිසා මේ පළවෙනි එක වැරදි B ඔවුන් තරගකාරී ලෙස තනි පුත්‍රයන්ගේ හෝ ව්‍යාපාරවල පරිගණක පද්ධති වලට අනවසරයෙන් ප්‍රවේශ වන්නා වූ තොරතුරු තාක්ෂණ කුසලතායිති පුද්ගලයන් යන්නේක නිවැරදි. එහෙනම් B එක අපිට ගන්න පුළුවන් නිවැරදි එකක් විදියට මොකද ඔවුන් තාක්ෂණික කුසලතා තියෙන පුද්ගලයන්. එහෙම නැතුව ආවට ගියාට හැකර් කෙනෙක් වෙන්න බෑ. C. ඔවුන් ප්‍රතිලාභ සඳහා දැඩි ස්වයංක්‍රණීන් තනි පුද්ගලයන්ගේ ව්‍යාපාරවලට හානි කර ලෙස ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නා වූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායමක් වේ. දැන් මේකේ පුද්ගලයන්ගේ හෝ ව්‍යාපාරවලට හානි කර කියන එක හරි. හැබැයි අවසාන කරනවා මෙයා සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ කණ්ඩායම් පිට. ඒ නිසා එක වැරදි. ඒ නිසා පුතේ මේ ප්‍රශ්න කියවනකොට මම උඹලට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න නිතරම රටාවල් තේරුම් ගන්න. මේ කතන්දරේ මූලික අදහස තිබ්බට බෑ සම්පූර්ණයෙන් ඒක සත්‍යාපණය වෙන්න ඕනේ කරුණේ. හැබැයි මේ වගේ මේ අපරාධ කරුවන්ගේ නම් යෝන් විය පසු වන තරුණේ නම් ඒව තිබ්බ නිසා ඒ කරුණ වැරදි වෙනවා. මොකද ආසන්න පිළිතුර නෙමේ පිළිතුර ලකුණු දෙන්නේ. හරි උත්තරේටයි ලකුණු දෙන්නේ. එහෙනම් C කියන එකත් වැරදි. ඒ අනුව මලින්ද පුතා කිව්වා වගේ හැකර්ස් පිළිබඳව සත්‍ය ප්‍රකාශයක් විදිහට අපිට තෝරගන්න පුළුවන් B ප්‍රකාශයේ පමණි දෙවැනි එක විතරයි. C වැරදිද කියලා අහනවා. ඔව් C වැරදි. සංවිධානාත්මක අපරාධකරුවන් නෙමෙයි හැකර්ස්ලා කියන්නේ. එහෙනම් ඔය හමුදාවේ පොලිසියෙන් එවුනොත් හැකර්ස්ලා වෙන්න ඕනේ. ඒ වගේ IT ඩිපාර්ට්මන්ට් තියෙනවා. පුතාලා කෝල් ගන්නකොට ඔය කෝල් ගන්න. ඔයාලා අපරාධයක් එහෙම කරොත් පුතේ ඔයාලා කතා කරපු දේවල් මුල ඉඳන් ගන්න පුළුවන්. ඔයාලා WhatsApp හරහා Viber හරහා chat ෂෙයා කරගන්න පින්තූර මුල ඉඳන් ගන්න පුළුවන්. එතකොට උන් හැකර්ස්ලා වෙන්නේ නැහැ. උන් අපරාධකරුවා වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න. හරි. ඊළඟට තවත් පහසු ප්‍රශ්නයක් 2019 අවුරුද්දේ අහන්න.
පහත කවරක් සංඥාවක ගුණ වන්නේද? උත්තරේ දෙන්න හරියට උත්තරේ දෙන්න මේකට. මේකට හරියට උත්තරයක් ඕනේ මට. ශාක්‍ය පුත උත්තරයක් දෙනවා හොඳයි. අදීශ උත්තරයක් දෙනවා, යොහාන් උත්තරයක් දෙනවා, ගිත්මා පසුන් මල්ෂා නවෝද. හොඳයි. ගොඩක් පුතාලා උත්තරේ හරියටම ලබා දීමක් කරන අපි දන්නවා. සාමාන්‍යයෙන් සංඥාවක අපි ඉගෙන ගන්නන ගුණාංග කිහිපයක් තියෙනවා. මම පොඩ්ඩක් මේක ඩ්‍රෝවින් එකක් කරලා පෙන්නුවත් පුතාලට. මම මෙන්න මෙහෙම ඇඳුවත් පුතේ මෙන්න මේකට මොකක්ද කියන්නේ? මෙන්න මේ මේකට මොකක්ද කියන්නේ? මම මේ මම ඉරි කැල් ගීතලයක් උඩට ගහලා ඒ කියලා නම් කරන්නේ. යාට මොකක්ද කියන්නේ පුතේ? අපොඩ පොඩ පොඩ පොඩ්ඩක් ඉන්න මේ කසුන් අහන ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්න මේ කතා කරලා. හරි. නදීෂා නදීෂා උත්තරේ දෙනවා, ශාක්‍ය දෙනවා. හරියට හරි පුතේ විස්තරය කියලා කියන. එතකොට පුතේ මේ වෙන්න මේ වෙන්න මෙතනයි වෙන්න මෙතනයි පවතින දුරට අපි මොකක්ද කියන්නේ පුතේ? මෙන්න මේ මෙතන මේ පවතින දුරට පරතරයට අපි කියන්නේ ආයාමය, තරංග ආයාමය. එතකොට පුතේ වෙන්න මෙහෙම මේ තප්පරයක් තුළ හට ගන්නා වේව්ස් ප්‍රමාණයට අපි මොකක්ද කියන්නේ? මොකද කියන්නේ? සංඛ්‍යාතේ, ෆ්‍රීක්වෙන්සි, සංඛ්‍යාතේ. වෙරි ගුඩ්. ඊට පස්සේ පුතේ අපි මොකක්ද කියන්නේ? වෙන්න මේකේ මේ කෝණයට, මේ වේව් එකේ කෝණයට, කෝණයට කලාව, කලාව. එහෙනම් අපේ පුතාලේ ටික දන්නවා. එහෙනම් අන් මේවා තමයි සංඛ්‍යාවක ගුණාංග වන්නේ. මේ ගුණාංග තමයි අපි සාමාන්‍යයෙන් මොකේදීද මේ මතක් වෙන්නේ. හරි, ඒක ඒක පැත්තකට දාමු. ඒක මෙතෙන් අදාළ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ වෙනවා පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. එහෙනම් විස්තරේ සංඛ්‍යාතේ කලාව සහ තරංග ආයාමය. මේ කවුද කසුන් ප්‍රශ්නයක් අහලා තිබ්බා මගෙන්? ඕක වුණා. සර් එතකොට හැකර් කෙනෙක් වෙන්නේ තනියම වැඩ කරන අයද? නේ නේ නේ. හැකර්ස්ලා කණ්ඩායම් විදිහට වැඩ කරනවා. ඔයාලට ඕන නම් හැකර් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා. හැකර්ස්ලා හැකර් කෙනෙක් වෙන්න අවශ්‍ය ගොඩක් පාඨමාලා දැන් මේ වෙනකොට ඔන්ලයින් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට යම් සුළු මුදලක් ගෙවලා ඒවා හදාරන්න හැකියාව තියෙන ඉතින් පුළුවන් නම් ඒක හදාරන්න. හොඳයි. හැබැයි විභාගෙ ලියන්නේ පහත කුමන වර්ණෙහි දලන 2019 වරු දහන network ප්‍රශ්න ඔක්කොම લેසි. පහත කුමන වර්ණෙහි නියම මාධ්‍ය ප්‍රමාණක් අන්තර්ගත වේද? 2020 දී යහන නියමු සහ නියමු නොවන මාධ්‍ය ලි ප්‍රශ්නය. 2019 දාලා තියෙනවනේ. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිබඳ ප්‍රශ්නය බලන්න. එහෙනම් ඒ තැන් වල ලකුණු තියෙනවා. ලේසි කොටස්. උත්තරේ අංක කියනවා 3 කියලා. බලමු හරිද කියලා. පළවෙනි එක. සමාක්ෂ කියන්නේ කෝඇක්සියල් ඇන්ටනා. ප්‍රකාශ සම්ද ෆයිබර් ඔප්ටික්ස් අදෝරක්ත වැරණි. එහෙනම් පළවෙනි එක වැරදි. අදෝරක්ත කියන්නේ නියම නොවනනේ පුතා. දෙවෙනි එක සමාක්ෂ හරි ප්‍රකාශ තන්තර ශුද්ධ තරංග වැරදි. තුන්වෙනි එක සමාක්ෂ හරි ප්‍රකාශ තන්තු යබරි යුගල. එහෙනම් හරි. එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ වෙනවා පිළිතුරු අංක 3. මේක මම මේ සටහන් කරලා තියෙන දෙක දෙකේ මේ නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පුතේ. පිළිතුරු අංක 3. ඊළඟ ප්‍රශ්නේ සංඛ්‍යාත මුර්ජන ශිල්ප ක්‍රම. සංඛ්‍යාත මුර්ජන ශිල්ප ක්‍රමය භාවිතයෙන් වෙනස් කරනු ලබන්නේ සංඛ්‍යාත මුර්ජනයේදී මොකද්ද වෙනස් වෙන්නේ? සංඛ්‍යාත මුර්ජනයේදී නමේම තියෙනවා පුතා. පට්ට ලේසි මිදි 2019 ප්‍රශ්න 7ක් විතර තියෙනවා. හතම පට්ට ලේසි ලකුණු 7ක්. ඒ අවුරුද්දේ network වලින් සමාන python වලින් 9යි network වලින් 7යි. ලේසි නෑ. සංඛ්‍යාත මුර්ජනයේදී බං වෙනස් වෙන්නේ සංඛ්‍යාතේ. විස්තර මුර්ජනයේදී වෙනස් වෙන්නේ විස්තරය නේද? කලා මුර්ජනයේදී මොකද වෙන්නේ? කලාව. හරි ලේසි. එහෙනම් මේ ප්‍රශ්නේ නිවැරදි උත්තරේ වෙනවා පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. මේකේ මේ උත්තර සටහන් කරපු තැන් වල චූටි ගැටළු වගේ තියෙනවා. ඒවා ගණන් ගන්න එපා. නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 4. වෙන්න තියෙනවා ටිකක් අමුතු ප්‍රශ්නය. අමුතු ප්‍රශ්නය. පහත ප්‍රකාශ සලකන්න අහනවා ඉහත වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වේද කියලා. පුළුවන් නම් උත්තරේ දෙමු බලන්න. පුළුවන් නම් උත්තරේ දෙමු බලන්න. පුළුවන් නම් දෙන්න බලන්න උත්තරේ. පහත ප්‍රකාශ වලින් මොකද්ද සත්‍ය වෙන්නේ කියලා අහනවා. මොකද්ද සත්‍ය? හරි, මනු සංක පුත උත්තරයක් දෙනවා.
නිත්මිනී දෙනවා නර්තනා දෙනවා හොඳයි බලමු අපි උත්තර ටික නාභිය මගින් ජා නාභිය කියන්නේ හබ් එකයි ස්විච් එකයි දෙකම එක වගේ අපි මේ වගේ වෙනස්කම් කතා කරා මම පුතාලට අර දුන්න ප්‍රශ්න වල තිබ්බා මේ ප්‍රශ්න නාභිය මගින් ජාලගත පරිගණක පමණක් සම්බන්ධ කරන අතර ස්විචය මගින් බහුවිධ උපක්‍රම සම්බන්ධ කරේ ඒක නිවැරදිද ඒක නිවැරදිද ස්විචය මගින් කෙවිනි සහ VLAN හි ආරක්ෂක පීඩුම් කළමනාකරණය කෙරේ ඔව් ඒකත් නිවැරදිද දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය විසින් පිටු භාවිතා කරන අතර ස්විචය මගින් රාමු සහ පොදි භාවිතා කෙරේ නිවැරදි නාභියේ දත්ත සම්ප්‍රේෂණ වේගය ස්විචයේ මාගයට වඩා වැඩි වෙන්නේ නැහැ ස්විචයේ තමයි දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩි එහෙනම් D වැරදි මේ අනුව අපිට නිවැරදි උත්තරයක් විදිහට ගන්න පුළුවන් පිළිතුරු අංක 1 A B හා C පමණි A B හා C පමණි මෙන්න තව එකක් අහනවා නියෝජන සේවාදායක පිළිබඳ පහත් දැක්වෙන ප්‍රකාශ සලකන්න උත්තර දෙන්න බලන්න නියෝජන සේවාදායක ප්‍රොක්සි සර්වර් පිළිබඳව අපි ප්‍රොක්සි එක පිළිබඳව නෝට් එකක් දාගත්තේ නෑ නේද ප්‍රොක්සි සර්වර් පිළිබඳ පහත් දැක්වෙන ප්‍රකාශ සලකන්න උත්තර දෙන්න බලන්න උත්තරේ අංක පහ කියලා කියනවා නර්තන අනිත් දරුව මදුශාන්ත විදුමිනිත් කියන්නේ පිළිතුරු අංක පහ කියලා ඔව් ගොඩක් දරුවෝ පහ කියලා රිප්ලයි කරනවා බලමු අපි අහන්නේ මොනවද සත්‍ය ප්‍රකාශනේ බලමු ප්‍රොක්සි IP ලිපින සැදවීමට උපකාරී වේ නිවැරදි එය ජාලයේදී වෙබ් අඩවියකට ප්‍රවේශය සීමා කිරීමට භාවිතා කරේ නිවැරදි එය නිරතුරුව ප්‍රවේශ වන වෙබ් අඩවි ඉක්මනින් ප්‍රවේශණය කිරීම සඳහා වාරක දත්ත භාවිතා කරයි නිවැරදි එය ආගන්තුකයන් සිටින ස්ථානයේ සොයා දැනගෙන ඔවුන්ගේ අවශ්‍යතා අනුව වෙබ් පිටු ප්‍රවේශණය කිරීමට උපකාරී වේ නිවැරදි එහෙනම් පුතාල කිව්ව උත්තරේ හරි එහෙනම් මෙන්න මේකට නිවැරදි උත්තරය වෙනවා පිළිතුරු අංක 5 A B C සහ D සියල්ලම එහෙනම් පුතාට පේනවා 2019 අවුරුද්දේදී අපිට ප්‍රශ්න හම්බ වෙනවා අපි බලමු කීයක් තිබ්බද කියලා හරියටම 1 2 3 4 5 6 අතයි අටයි අම්මෝ 2019 වෘත්තයේ network වලින් විතරක් ප්‍රශ්න 8ක් ඇවිල්ලා තියෙනවනේ python වලින් 9යි තිබ්බේ එකයි අඩු ඉතින් බලන්න ලේසියෙන් ලකුණු ගන්න තිබ්බා හරියට පාඩම් කරලා හරියට මේ ප්‍රශ්න ටාගට් කරලා වැඩ කරන්න හරි ඉතින් මේ විදිහට පුතාලා හැම එකකේටම විභාග ප්‍රශ්න ඔයාලා තනි තනියම කරන්න එතකොට ඔයාලට ප්‍රශ්න රටාව කොච්චර ප්‍රශ්න එනවද මේ හැම දෙයක්ම අවබෝධ කරගන්න පුළුවන් අපි යන් 2018 වෘත්තයට हाँ 2018 අවුරුද්දේ බලන්න යතුරු සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කතන්දර ගොඩක් දීලා තියෙනවා බලන්න නිවැරදි උත්තරේ මොකක්ද කියලා නිවැරදි උත්තරේ මොකක්ද කියලා බලන්න ප්‍රකාශ කිහිපයක් තියෙනවා මොකද්ද නිවැරදි ප්‍රකාශය විදුමිනී දෝ උත්තරයක් දෙනවා යුමෙත් දෙනවා ශාක්‍ය පුතත් දෙනවා කවුද අභිෂාංක හරි බලමු ඇති උත්තර දුන්න කට්ටිය අනිත් කට්ටියත් ඉතින් උත්තරේ රිප්ලයි කරන්න කම්මැලි වෙන්න එපා කියවන්න වැඩ කරන්න එතකොට ඔයාලටත් බෝරින් නෑ ක්ලාස් එක මේ නිසා ඔයාලට උත්තර ලබා දෙන්න උත්සාහ කරන්න හැමෝම හරි ඒ පොදු යතුරු গুপ্ত කේතන පද්ධති වල sannivedanaye yetena එක්කෙක් භූතාර්ථ යුගල গুপ্ত කේතනිහා විකේතනී සඳහා තනි යතුරක් හවුලේ භාවිතා කරන පොදු යතුරු গুপ্ত කේතක පද්ධති වල sannivedanaye yetena පොදු යතුරු গুপ্ত කේතක පද්ධති වල ඒක ගන්න බෑ පුතා ඒක අපිට කතා කරන්න බෑ গুপ্ত කේතනෙ සහ විකේතනෙ තනි අතර කවුලේ භාවිතා කරේ මේක මේ පළවෙනි එක වැරදි ගන්න බෑ අපිට එහෙනම් පොදු යතුර গুপ্ত කේතක කියලා එකක් නෑ තතු බෑම යනු බොහෝ විට පරිශීලක නම සහ මුරපදේ වැනි පරිශීලක දත්ත සොරා ගැනීමට යොදාගෙන සමාජ ඉංජිනේරු ප්‍රහාර වර්ගයකි ඒක නිවැරදි B නිවැරදි කවුළු පරිලෝකණය කිරීමේ පෝට් ස්කෑනින් යනු ප්‍රහාරකයන් විසින් ජාල සත්කාරකයක ඇති විවෘත කවුළු හෝ සේවාවන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමී. ඒක නිවැරදි. ඒක අපේ පුතාලා දැනගන්න.
B සංඛ්‍යා අස්සන විද්‍යුත් දෙපළ පණිවුඩ සත්‍යාපනය කිරීම සඳහා භාවිතා කරයි. ඔව් ඒක නිවැරදි. එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ වෙනවා ගොඩක් දරු උත්තරේ දීලා තිබ්බ හරියටම B C හා D පමණ නම් උත්තරේ අංක හතර නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන්. ඊළඟ එක OSI සමුද්දේශ ආකෘතියේ අන්න අපි ගිය සතියේ කරා OSI සමුද්දේශ ආකෘතියේ ජාල ස්තරයේ හිස්තන සංනිවේදනය සඳහා දායක වේ. උත්තරේ මොකක්ද පුතේ? ගිය අවුරුද්දේ කතා කරා මේක. ශාක්‍ය මල්ෂ විදුලි. තව කවුද නවෝද? ඔව් උත්සාහදරන්න උත්තර දෙන්න නිසර මොකද්ද ජාලි ස්තරයේදී ප්‍රභවයේ සිට ගමනාන්තය දක්වා ප්‍රභවයේ සිට ගමනාන්තය දක්වා තමයි පුතේ ජාල ස්තරයේ සංනිවේදනයේ සිදුවෙන්නේ මතක තියාගමු එහෙනම් උත්තරය අංක 2 වෙන ප්‍රශ්නේ පහත කවරක් සී පන්තියේ ජාලයක ඇති සත්කාරක පිටු ගණන සහ IP ලිපින ගන්න පිළිවෙලින් දක්වයිද ලේසි ප්‍රශ්නය ශාක්‍ය මල්ෂා මිදු විදුමිනි නදීෂා එපාරම උත්තර දෙනවා නේද සීපන්ති ජාලයකදී සත්කාරක පිටු කරන අපි දන්නවා පුතේ අපි ගත්තොත් එහෙම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 24 25 26 27 28 29 30 31 32 මේකෙදී අපි ගත්ත C එක network 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 host මේ ඇවිල්ලා network bit තියෙනවා 24ක් හැබැයි host bit තියෙන්නේ 8යි එහෙනම් host bit 8 මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේක නෑ මේක නෑ මේක නෑ ඊට පස්සේ අහනවා කොච්චර ලිපින සංඛ්‍යාවක් තියෙනවද කියලා අපි දන්නවා එහෙනම් C එක 2 8ක ප්‍රමාණයෙන් ලිපින දෙන්න පුළුවන් 256යි එහෙනම් උත්තරේ වෙනවා උත්තරේ අංක 1 උත්තරේ අංක 1 තවත් ලේසි ප්‍රශ්න 2018 අවුරුද්ද හලා තියෙනවා. පහත දැක්වෙන කුමන ජාල පන්තියකට යන ලිපි යන IP ලිපින ඇත් වේද? IP ලිපින ඇත් කියලා මොන පන්තියකට ඇති වේද කියලා අහනවා. ඉතින් මේ වගේ එකට උත්තර දෙන්න බෑ නම් වැඩකුත් නෑ. ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. උත්තරය අඟ 3 ක්ලාස් C. අපි දන්න එකත් 126ත් අතර නම් A. 128ත් 191ත් අතර නම් B. ඒ වගේම 192ක් 223ක් අතර අපි ක්ලාස් C කියලා හඳුනා ගන්නවා. වෙන OSI එකෙන් 2018 අවුරුද්දේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. තව එකක් තියෙනවා. OSI ආකෘති ඒ OSI සමුද්දේශ ආකෘතියෙහි ජාල ස්තරයේ නියමාවලි දත්ත ඒකකයක් ස්තනක් ලෙස හැඳින්වේ. මොකක්ද? මොකක්ද? OSI සමුද්දේශ ආකෘතියේ ජාල ස්තරයේ නියමාවලි දත්ත ඒකකයක් අපි මොකක් කියලා හඳුන්වන්නේ පුතේ? පැකට්ුවක් පැකට් එකක් කියලා අපි හඳුනන එහෙනම් උත්තරය අංක 5 නිවැරදි උත්තරේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඊළඟට බලන්න පහත ප්‍රකාශ සලකන්න ඉහත ප්‍රකාශ කවරක් නිවැරදි වේද කියලා අහනවා කියමු බලන්න උත්තරයකට කියමු බලන්න උත්තරේ හරියට මොන කියලා කියනවා තව අනිද්දරු උත්සාහ කරන්න නිසරත් උත්තරයක් දෙනමු මොකක්ද හැමෝම තුන නේද කියන්නේ බලමු අපි IP ජාලයක ඇති DHCP සේවාදායකේ ජාල උපක්‍රම සඳහා IP ලිපින ගතිකව වෙන් කරයි DHCP එකෙන් IP ලිපින ගතිකව වෙන් කරන එක හරි. හැබැයි IP ජාලයක නෑ නෑ ඒක වැරදි. IP ජාලයක වැරදි. එහෙනම් ඒ වැරදි. B DNS සේවාදායකය වසන්නාම IP ලිපින වලට පරිවර්තනය කරයි. ඔව් ඒක හරි. DNS එකෙන් මේ ඩොමේන් නේම් එකක් IP ලිපින වලට පරිවර්තනය කරනවා B නිවැරදි. FTP එකෙන් මොකද කරන්න කියලා අහනවා මදුෂාන්ත.
फाइल ट्रांसफर प्रोटोकॉल लेकिन बोलते दारिता में इंगेल गोनु हो मार वो संधान तमाई फाइल ट्रांसफर प्रोटोकॉल लेकर बाविता वाणी एफटीपी सेवा दाय के मैतदी प्रवेश होने लगा वेब पीटू नहीं तक कराए नहीं नहीं मैतदी प्रवेश होने लगा वेब पीटू नहीं तक कराने प्रॉक्सी सर्वे के इन मगे प्रॉक्सी सर्वे का मगे तमाई कराने हरी ये मने तो फाइल ट्रांसफर प्रोटोकॉल लेकिन नहीं एफटीपी के नहीं है ना सी वैरदी ये अनुभूति මේ ප්‍රශ්නෙට නිවැරදි වගන්තියක් විදිහට අපිට තෝරන්න පුළුවන් උත්තරය අංක දෙක B පමණි ගන්න වෙන්නේ. මෙතන මේ IP ජාලයක කිව්ව නිසා වැරදි. මෙතන මේ මෑතදී ප්‍රවේශ වන වෙබ් පිටු නිහිත කරයි කියන නිසා වැරදි. උත්තරය අංක B2 B පමණි පමණයි නිවැරදි වෙන්නේ. වෙන තවත් හොඳ ප්‍රශ්නයක්. පහත ප්‍රකාශනක නිහිත ප්‍රකාශ වලින් කවරක් නිවැරදි වේද කියලා අහන. උත්තරය දෙන්න බලන්න. उत्तर दिंबलन मधुशांक देना युमेद देनवा किये वर्ण होते हैं मालिशा उत्तर देनवा शाक्य विदुमिनी बालों में अभी टीसीपी यानो संबंधता नेबुरु विश्वास सहागत नियमावली क्या अभी दम वर्ण मतलब पेन नोने अभी कथा करा यूडीपी और वाला टीसीपी විශ්වාස සහගතයි මම මේව නිතර නිතර කිව්වා උඹලට තේරෙන්න ඕනේ මං කියපු ඒවා වගේ මං කිව්ව විශේෂතන් ටික මොනවද ඒ ටික හරියට බලාගත්තොත් අපිට MCQ ටිකට එහෙම තක්කල් ලකුණු ටික ගන්න පුළුවන් ඒ වගේම network address කරද්දී රචනා ප්‍රශ්න මම 10ක් විතර කරා ඒ ටික හරියට බලාගත්තොත් එහෙමයි ගේමක් නෑ network වලට ලකුණු ගන්න ටික එක TCP anu විශ්වාසයි එහෙනම් ඒ නිවැරදි UDP anu සම්බන්ධතා රහිත මතකද මම සම්බන්ධතා සහිතයි සම්බන්ධතා රහිතයි කියලා කිව්වා टीसीपी के संबंधता सहित अब यूडीपी के संबंधता रहित विश्वास टीसीपी सह यूडीपी अनु प्रवाहन स्तरे नियमावली वे अभी धर्म ओएसआई के ट्रांसपोर्ट लेग तुलतमाय ए वगेम अभी तो टीसीपी आकृति ट्रांसपोर्ट लेग तुलतमाय मे दिन नम हिटी है ना उत्तरे සීත් නිවැරදි ඒ අනුව නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන් පිළිතුරු අංක පහ A B H C සියල්ලම ඊළඟට ඔන්න පුතේ 2000 එතකොට 18 ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අපි බලුවොත් එහෙම 1 2 3 4 5 6 7ක් ඇවිල්ලා තියෙනවා 2018 අවුරුද්දේ හරි පේනව නේද වැදගත්කම පුතේ මතක තියාගන්න විශේෂ නිර්දේශ අවුරුදු තුන 2017 නේ 17 දන් තමයි මිෂන් නිර්දේශ අලුත්ුනින් පස්සේ තමයි මේ විභාගෙදි network වලට තියෙන බර තැබීම වැඩි උනේ. අපි දැන් 2017 ඉඳන් 2011 දක්වා යනකොට වලට පේන්නේ තියෙයි සමහරක් අවුරුදු වල විතරේ ප්‍රශ්න පහක් කියන්නේ නැත්නම් ඊට වඩා අඩු ප්‍රශ්න ප්‍රමාණයක් තමයි පර්ණ සිලබස් එකේ තිබෙන නමුත් ඔයාලට ෆේස් කරන්න තියෙන exam එකේ අනිවාර්යෙන් MCQ 6ට වඩා බලාපොරොත්තු වෙන්න. average පහ ෂුවර් නමුත් ඊට වඩා බලාපොරොත්තු වෙන්න පුළුවන්. 2017 පළවෙනිට හම්බෙන ප්‍රශ්නේ විද්‍යුත් තැපැල් පද්ධති වල තැපැල් සේවාදායකගේ පණිවිඩ ලබා ගැනීම සඳහා පණිවිඩ යැවීම සඳහා නෙමෙයි අහන්නේ පණිවිඩ ලබා ගැනීම සඳහා භාවිතා කරන නියමාවලිය මොකක්ද කියන උත්තරේ මොකක්ද මෙතුට උත්තරයක් දෙනවා විදුමිනිත් දෙනවා මධුශංකත් දෙනවා උදේ SMTP simple mail transfer protocol උත්තරේ කියන පළවෙනි එක SMTP use කරන්න මොකටද email යවන්න හැබැයි ලැබෙන ඒවා ගන්න නම් අපිට අවශ්‍ය වෙන මොකක්ද internet message access protocol එහෙම නැත්නම් IMAP එක ඒ අනුව උත්තරේ අංක 4 නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න හැකියාව තියෙනවා අපි යමු ඊළඟ ප්‍රශ්නෙට Use a datagram protocol. हमने तमें UDP नाम प्रवाहन इस तरह नियमावली संदर्भ बाविता कल है किये इस तरह बाविता कल है किये यह तो भगवान की स्थिति में रिम संदर्भ वड़ात सुनसुवन्नी मुकद्दे के ला हनुमा UDP नाम प्रवाहन इस्ताव इस्तियार नियमावली है इस तरह संदर्भ बाविता कल है किये बालू मापू उत्तर ठीक है විශ්වාසනීය sannivedanaya sadaha kiyala kiyena වැරදි විශ්වාසනීය sannivedanaya කෙනෙක් ගන්න බෑ TCP ගන්න පුළුවන් සහතිකරණ ලද බෙදා හැරීම කියන එක ගන්නත් අපි දන්නවා සහතික කරන්නේ නැහැ මේකදී සම්බන්ධ
සම්බන්ධනාභිමුඛ සම්නිවේදනය නෑ කනෙක්ෂන් ඔරියන්ටඩ් නෙමෙයි ක්‍රමානුකූල බෙදාහැරීමක් නෙමෙයි මං හසුරුව අතර තත්ත්ව තොරතුරු හොමාරු කිරීම සඳහා කියන එක ගන්න පුළුවන් වෙනා මේ UDP ප්‍රවාහ නිස්තර නියමාවලිය මං හසුරුව අතර තත්ත්ව තොරතුරු හොමාරු කිරීම සඳහා භාවිතා කළ හැකි එනම් ඒකට උත්තරේ යන්න වෙනවා පිළිතුරු අංක පහ ඊළඟ ප්‍රශ්නේ මැක් ලිපින සම්බන්ධයෙන් පහත දැක්වෙන වගන්ත අතරින් තවරක් නිවැරදි වේද මැක් ලිපින සම්බන්ධයෙන් පහත දැක්වෙන වගන්ත අතරින් තවරක් නිවැරදි වේද කියලා උත්තරේ මොකක්ද හතර කියලා කියනවා ගොඩක් කට්ටිය තුන කියලා කියන සමහරක් දරුවෝ සෑම ජාල අතුරු මුහුණෙතකටම අනන්‍ය මැක් ලිපිනයක් ඇත ඒක හරි network interface එකකට තියෙනවා හැම එකකටම මැක් ලිපිනයක් එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ වෙනවා පිළිතුරු අංක 3 ඊළඟ ප්‍රශ්නේ උපජාලයක පළමු සහ අවසාන IP ලිපින පිළිවෙලෙන් 192.168.0.0 සහ 192.168.0.253 වේ මෙම උපජාලයේ උපජාල ආවරණීය වන්නිය පහත දැක්වෙන දෑ අතුරින් කුමක්ද කියලා අහන්න උත්තර දෙන්න බලන්න උත්තර දෙමු බලන්න පුතේ හතර කියලා කියනවා තුන කියනවා හතර කියනවා දෙක කියනවා මොකද්ද හරියටම නිවැරදි උත්තරය වෙන්නේ බලමු අපි උපජාලයක පළමු සහ අවසාන ලිපින දැන් 192න් පටන් අරන් තියෙනවා දැන් මාර කේස් එක 192න් පටන් ගත්තොත් අපි ගන්න ක්ලාස් C ක්ලාස් C එක නම් 255 255 255යි ඉන්පස්සේ හෝස්ට් එකන චේන්ජ් වෙන්නේ දැන් නමුත් මෙතනදී මේ අවස්ථාව අපිට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පුතේ හේතුව මේකේ දීලා තියෙන IP ඇඩ්‍රස් එකේ 3 වෙනියට තියෙන කොටස 3 වෙනියට තියෙන කොටස වෙනස් වෙලා තියෙනවා දැන් අපිට උත්තර දෙකක් ඉතිරෙනවා පුතේ දෙවෙනි එකයි හතරවෙනි එකයි දැන් මේ දෙකෙන් අපි කොහොමද හරි උත්තරේ හොයාගන්නේ අපි බලමු මෙන්න මෙහෙම මෙතන දීලා තියෙන යම්කිසි උපජාලයක පළවෙනි එකයි අවසාන එකයි පළවෙනි එකයි අවසාන එකයි තමයි දීලා තියෙන්නේ එතකොට අපිට මේකේ පැහැදිලිව එක නිගමනයකට එන්න පුළුවන් මෙන්න මෙහෙම පැහැදිලිව මෙන්න මෙහෙම පොඩි නිගමනයකට එන්න පුළුවන් අපි ඉස්සෙල්ලාම ගත්තොත් පුතේ මෙන්න මෙයා සම්පූර්ණ කරගත්තා හරි එතකොට මෙන්න මෙයාගේ උපජාල අපිට හදන්න පුළුවන් කීයක්ද බලමු මෙයාගේ අපිට උපජාල හදන්න පුළුවන් උපජාල ප්‍රමාණය සමානයි 2n ගත්තොත් එහෙම මේක දැන් අපිට ක්ලාස් C කියලා ගන්න බෑ මේක දැන් 192න් පටන් ගත්තら අපිට ක්ලාස් C කියලා ගන්න බෑ හේතුව මෙතන network එක වෙන මේ 3 වෙනියට තියෙන කොටස වෙනස් වෙලා තියෙනවා එහෙනම් මේක අපි B එකක් විදිහට සලකලා බැලුවොත් එහෙම මෙතන සබ්නෙට් තියෙන දෙකයි දෙකේ දෙවනි බලේ 4 දෙකේ දෙවනි බලේ 4 අපි 4ට කැඩුවොත් එහෙම ක්ලාස් B එකක් 4ට කැඩුවොත් එහෙම ක්ලාස් B එකක් අපිට කඩන්න පුළුවන් වෙන්නේ පුතේ 64 කොටස් වලට එහෙනම් ඒ වගේ ජාලයක් කරනවා නම් කැඩෙන්නේ 192යි 192යි
බිංදුවයි බිංදුව පළවෙනි එක ඊළඟට 192යි 192යි 64යි බිංදුව ඊළඟට 192යි 192යි 128යි බිංදුවන් මොහොම තමයි කැඩිලා යන්නේ එතකොට අපිට මේකේ මෙන්න මේ කියන එක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ හේතුව මේකේ ක්ලාස් 4ක් තියෙනවා නම් 48 එන්න විදිහක් නැහැ 48 එන්න විදිහක් නැහැ එහෙනම් ඊටත් වඩා උපජාල ප්‍රමාණයකට කඩන්න පුළුවන් අවස්ථාවක තමයි 48 කඩන්න හැකියාව තියෙන්නේ තේරුණාද අන්න ඒ නිසා අපිට වෙන්න මේ දෙවෙනි එකක් ඉවත් කරන්න පුළුවන් අපි හතරවෙනි එක ගත්තොත් එහෙනම් වෙන්න මෙහෙම 1 2 3 4 5 6 7 8 මේක අපි අර කතා නොකරපු يعني අපිට කතාවට බඳුන් නොවිච්ච රටාවක ප්‍රශ්නයක් 8 9 10 11 12 13 14 15 16 මම ඉතින් ඒවා ටික තියෙනවා 204 240 හැදෙන්නේ 128යි 64යි 32යි 16යි එකතු වෙලා අපි මෙන්න මේක ගත්තොත් මේක ගත්තොත් මේක අපි B එකක් විදිහට සලකලා බලුවොත් පුතේ මෙතන 4ක් තියෙනවා හතරක් කියන්නේ දෙකේ හතරවෙනි බලය කියලා කියන්නේ පුතේ උපජාල 16ක් නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් 16 එකට බෙදෙනකොට අපිට 256 16 න් බෙදෙනකොට අපිට 48 යගයන් උනොත් ජාලයේ බෙදන්න වෙනවා. පොඩි සංඛ්‍යා වලටත් ජාලයේ බෙදන්න වෙනවා. එහෙනම් අන්න අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නෙට වඩා ගැළපෙන උත්තරේ තියෙන්නේ හතරවෙනි පිළිතුරේ වඩා ගැළපෙන උත්තරේ තියෙන්නේ හතරවෙනි පිළිතුරේ. එහෙනම් මේකට හතර කියලා ගොඩක් දරු උත්තරේ ලබා දුන්නා හොඳයි. හැබැයි සමහරක් දරුවෝ හිතුවා මේකට උත්තරේ අංක 2 හෝ 3 වෙන්නේ නැති කියලා නෑ පුතේ. වෙන උත්තරේ අංක 4 එන්නේ. මේක සාමාන්‍ය බැලුව බැලමට ක්ලාස් C කියලා ගොඩක් දරුවෝ පටලව ගන්නවා. නමුත් මේක ඇවිල්ලා රටාව වෙනස් කරපු ප්‍රශ්නයක්. ඊළඟට ලේසි ප්‍රශ්නයක් තියෙනවා. උත්තරේ දෙන්න බලන්න. ලේසි ප්‍රශ්නය. මොකද උත්තරේ? 172යි 16යි 44යි 200යි 11ක් 24 මේකත් ප්‍රශ්නෙට බලමු අපි උත්තරයකට යන්න 1 B පන්තියේ ජාලයක සංග්‍රාහක ලිපිනයක් වේ ගන්න පුළුවන් පුතායක එක ගන්න පුළුවන් C පන්තියේ ජාලයක ජාල ලිපිනයක් වේ ගන්න බෑ 172යි 16යි 48යි බිංදුවයි යලේරක් 24 උපජාලයේ තුල සංග්‍රාහක ලිපිනයක් වේ. ඒකත් නිවැරදි. ඒකත් නිවැරදි. සංග්‍රාහක 255කින් යුත් උපජන නැහැ. 255ක් තියෙන්නේ සීනේ. ජාල පිටු 8කින් යුත් නැහැ. ඒකත් වැරදි. ජාල පිටු 8ක් තියෙන්නේ ක්ලාස් A වල. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ ලබුදී 1 හෝ 3 ගත්තොත් උත්තරේ නිවැරදි. 1 හෝ 3 මාකින් එකෙත් මේකට මම හිතන්නේ උත්තරයන්ට 3 තිබ්බේ නමුත් මේක එකක් ගන්න පුළුවන් මොකද ඒක B පන්තියේ ජාලයක සංග්‍රහක ලිපිනයක් කියලා හඳුනගන්න හැකියාව තියෙනවා එහෙනම් මේකට උත්තරේ වෙන්න ඕනේ 1 හෝ 3 හරි ඊළඟ ප්‍රශ්නේ TCP IP පරිගණක ජාලය තුල TPDU ලෙස සඳහන් වනුයේ මොකක්ද කියලා අහනවා මොකක්ද මොකක්ද හරියට වාගේ ශරීරයේ අදවත මොකක්ද කියලා ඇහුවා වගේ එකක්. වාගේ ශරීරයේ නහය මොකක්ද කියලා ඇහුවා වගේ එකක්. වාගේ ශරීරයේ කට මොකක්ද කියලා ඇහුවා වගේ එකක්. මම පොඩ මේක ලේසි වෙන උත්තරයක් දුන්නා. මොකක්ද? TCP IP පරිගණක ජාලය තුල ට්‍රාන්ස්පෝර්ට් ප්‍රෝටෝකෝල් ඩේටා යුනිට් ලෙස සඳහන් වන්නේ පුතේ ඒකේ කොටස. ඒකේ කොටසක් එහෙනම් ඉතාමත් ලේසි. මේකට උත්තරේ අංක වෙනවා උත්තරේ අංක 3. උත්තරේ අංක 3. එහෙනම් බලන්න 2017 අවුරුද්ද අපිට ප්‍රශ්න එන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඇවිල්ලා තියෙනවා. ඒකර එන්න අඩු වෙලා තියෙනවා. හැබැයි 2017 න් පස්සේ නම් වැඩි. හරි. දැන් යමු 2016 ප්‍රශ්න වලට. 2016 ප්‍රශ්න වලට අපි හැරෙමු. වෙන්න අහනවා පළවෙනි ප්‍රශ්න. වෙන්න අහනවා පළවෙනි ප්‍රශ්න. උත්තරය දෙමු බලන්න පුතාලා. පළවෙනි ප්‍රශ්න.
ප්‍රතිසම සංඥාවක් නියත කාලාන්තරවලදී නියදි කර පිටු 16 අගයන් ලෙස නිරූපණය කරනු ලැබේ. බලන්න වචනේ තමයි නියත කාලාන්තරවලදී නියත කාලාන්තරවලදී නියදි කර පිටු 16 අගයන් ලෙස නිරූපණය කරනු ලැබේ. මේ සංඥා මොන සංඥාවද? ප්‍රතිසම සංඥාවක්. ප්‍රතිසම සංඥාවක්. එතකොට මේ මතක බලන්න මේ මේකේ ප්‍රතිසම සංඥාවක් බිටු කියන්නේ ඊට පස්සේ මේ මේක ලක් වෙනවා මේක ලක් වෙනවා ඇනලොග් මේ සමාන ඩිජිටල් බවට තම උත්තරයක දෙක කියන කට්ටිය හිතනවා ඇති මේක මේ ප්‍රතිසම සංඥාවට වෙනස්කමක් කියලා නෑ මේ ප්‍රතිසම සංඥාවක් නියදි කරන බිටු 16 යගයන් ලෙස ඒ කියන්නේ මේක මේ පත් වෙනවා පුතේ ඩිජිටල් බවට එතකොට එහෙම කිව්ව ගමන් ඔයාලට උත්තර ටිකක් හිතෙන්න ඕන. එතකොට ඔය මේ AMFM කියන එක ගන්න බෑ කියලා ඔයාලට හිතෙන්න ඕන. ඒ වචනේ. මේ උත්තරයක් දෙනවා මාර්ෂා ගොඩක් අට උත්තර දීලා තියෙන පුතේ ස්පන්දිත කේත මුර්ජණයේදී තමයි සාමාන්‍යයෙන් අපිට බිටු සමාන අගයන්ගෙන් නිරූපණය කරන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපිට ඒකට හඳුන්වන්න පුළුවන් මේ ප්‍රශ්නේ නිවැරදි උත්තරය විදිහට පිළිතුරු අංක 3 ස්පන්දිත කේත මුර්ජණය. තවත් ප්‍රශ්නය. IP ලිපින 192.168.16 90 යන්ත්‍ර දෙකක් ස්ථානීය ප්‍රදේශ ජාලයකට සම්බන්ධ කොට ඇත. පහත් සඳහන් කවරක් මෙම ජාලය සඳහා සුදුසු උපජාල ආවරණයද කියලා අහන්න. බලන්න පුතේ උත්තරයක් මේකට. මේකට උත්තරයක් කියමු බලන්න. බලන්න කරන කියලා කියන බලමු හරිද කියලා පළවෙනි එක දැන් මේක බලමු මේ ක්ලාස් C ක්ලාස් A එක network ඒ තුන වෙන වෙනස්ව පවතිනවා කිසිම ප්‍රශ්නයක් නැහැ පැහැදිලිවම උත්තරයට යන්න පුළුවන් එහෙනම් අපි දන්නවා 255 අනිවාර්යෙන් තුනක් තියෙන්න ඕනේ මුලින් මේකේ නෑ මේකේ නෑ මේකේ තියෙනවා මේකේ 255 වම හතරක් තියෙන හැම සාමාන්‍ය උපජාල ආවරණයක් ඉන්න. ඒතකොට මේකේ සංසන්දනය කරන්න පුළුවන් අපිට උත්තර අංක 3යි උත්තර අංක 4යි පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. දැන් ඉන්පස්සේ කොහොමද අපි නිවැරදි උත්තරයට එළබෙන්නේ? වෙන මෙහෙම පුතේ එළබෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් මේකේ IP ලිපින 30 සහ 90 සහිත යන්ත්‍ර දෙකක් ස්ථානීය ප්‍රදේශ ජාලයකට පුඩින්න යන්ත්‍ර දෙක ස්ථානීය ප්‍රදේශ ජාලයකට සම්බන්ධ කොට ඇත පහත් සඳහන් කර. ආ දැන් බලන්න වෙන්න මේ යන්ත්‍ර දෙකම එක ලෑන් එකේ තියෙනවා. එතකොට IP ලිපින අංක 30ත් IP ලිපින අංක 90ත් වෙන යන්ත්‍ර දෙකම තියෙන්නේ එක උපජාලයක් ඇතුලේ. අන්න පොයින්ට් එක. එක උපජාලයක් ඇතුලේ අපි දන්නවා ක්ලාස් C එක ලිපින ලියන 256යි නේ පුතා ලිපින 256යි එතකොට අපි මෙන්න මේ 224 කියන එක ගත්තොත් 224 කියව ගත්තොත් එහෙනම් අපි දන්නවා බිටු 3ක් ඕන 224 ඇදෙන්නේ මේ කියන්නේ දෙකේ 3 වෙනි බලේ 8යි 256 8ෙන් බෙද්දොත් අපි 256 8ෙන් බෙද්දොත් අපිට එක ජාලයකට දෙන්න පුළුවන් වෙන උපරිම ලිපින 32යි ලිපින 32යි එහෙනම් බලන්න මේ 30යි 90යි අතර 32කට වඩා තියෙනව නේද වෙනස 32කට වඩා වෙනසක් තියෙනවනේ. හැබැයි අපි මේ 128 ගත්තොත් එහෙම අපි දන්නවා එක බිටුවයි අවශ්‍ය. එක බිටුවයි අවශ්‍ය කියන්නේ අපිට 128 ඒ ජාල උපජාල දෙකක් නිර්මාණය කරගැනීමේ හැකියාව දෙනවා 256 ඇතුළත. එහෙනම් පුතේ අන්න ඒ 128 ඇතුළතදී බලන්න 30 කියන එකත් ඒක ඇතුළේම හදත හැකිය 90 කියන එකත් හදත හැකිය. එහෙනම් එක ලෑන් එකේ උපකරණ දෙකම තියෙනවා. එහෙනම් උපකරණ දෙකම එක ලෑන් එකේ තියන්න පුළුවන් වෙන්නේ පිළිතුරු අංක 4 යටතේ. පිළිතුරු අංක 4 යටතේ විතරයි. මං කියපු දේ තේරුණාද? කියපු දේ තේරුණාද? මේ ප්‍රශ්නේ නිවැරදි උත්තරේ වෙනවා 4. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. මේ හොයපු එක සම්බන්ධව කියන්න බලන්න. ඒක පොඩ්ඩක් අය කියලා දෙන්න කියලා කියන. හරි, මෙන්න මෙහෙමයි හොයන්නේ. දැන් මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගාන හදන එකට වඩා සිංහල වල ප්‍රශ්නයක් තියෙන්නේ. හරි,
आईपी लिपि ने एकसी अणु देखा देशी हतलिस दासे टीह सह एक अणु देखा देशी हतलिस दासे अणु अंतर देखा स्थानीय प्रदेश जाले स्थानीय प्रदेश जाले समान स्थानीय प्रदेश जाले मितने एक जाले एक जाले संबंध को एक उपकरण देख मे एक जाले तो उदाल हितिब्बट क्लास बट एक उपजाल दहायापत एक उपजाल एक जाल दहाया एक जाल भूते एक मत कर क्लास सी तुला अभी तो उपजाल हतरा ए बी सी डी के इतपटे जाल हतरती वेन वेन मैं हतरती उदाहरण वाला इसकोले परिगणक विद्यागारे इट पास अभी तम गृह विद्या कामरे विधुपति के परपाल बेन मेट उपमेकर नेटवर्क का निर्माण करना नेटवर्क के परिगणक विद्यागारे निकमलाकने गृह विद्या कामरे विनत्कने प्रश्न की यंत्र स्थानीय प्रदेश जाले इक जाले यंत्र आहन संबंध को इन पश्चिमते अपने बेलव बेलम तेरना क्लास सी के मंगिता क्लास सी के आईपी अड्रस एक मुल्ला सामान मिसा दिखेम क्लास सी के लिए तोरण है इन पश्चिम पेटलेन तेनाई मे तुन वाले कपागन पेटलेन उत्तरांक तुन दर कोहमद तोरण भिन्न मेम तोरण पलवीन दंड पलवी दिन उत्तरे भिन्न मेक एक दिशे विसी हतर दिन दिशे विसी हतर दिन कोहमद भिन्न मेमनी एक दिख तुन हतर पहा हय हत अट एक नबे दहा पहा दास दहत दहाट दिन विसी हतर इट पास होस्ट के दिशे विसी हतर दिन केवनी हदि इट पास अभी दंड मे उपजाल प्रमाण उपजाल प्रमाण होनी देखाइए उपजाल सबने तुनाती है देखे तुंगिनी बल अटाई देखे तुंगिनी बल अटाई इतकोट अभी दल क्लास लिपिन तीन पुल दिशिया पनसाया दिशिया पनसाया टाइम बेदपुत एक उपजाल दिन पुल दिखाई अभी अभी एक उपजाल अड्रस को एक जाल लिपिने नवा एकसी अणु देखाई दिशिया हतलिस अटाई दास बिंदु एकसी अणु देखाई दिशिया हतलिस अटाई दास दिशे का बी एक्नाल एकसी अणु देखाई दिशी हतलिस अटाई दास देखे एकसी अणु देखाई दिशी हतलिस अटाई दास तुम दाखवा इतना भूताड़ पेरमा मेके पवासे उपरीमिपे कपमना अरे मे विधि भूताट उपजाल अटकना बेन्न मेके बेन्न मेके इतना वाट पेनवा मिथन दी तिहाई अणु तिहाई अणु इकल पीहिटा ने ඒ ක්‍රමයට හැබැයි පුතේ අපි මෙන්න මේක ගත්තොත් හතර විනික ගත්තොත් ඒකෙදි අපි ලිව්වොත් 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 කියලා මේක 128 දෙන්නේ එකයි අවශ්‍ය 0.7යි මේක උපචාර ප්‍රමාණය ගත්තොත් එහෙම පුතේ 2n කියන්නේ 2 පළවෙනි බලය 2 පළවෙනි බලය කියන්නේ 2යි එහෙනම් 2 කියලා කියන 256 දෙකට බෙද්දොත් उपजाल जाल लिपिने विकास जाल लिपिने दास बिंदु एकसी अणु देखाई दास दिशी हतलिस अटाई दास हतवाड़ेनवा बिंदु लिपिन देखा තිහයි 90යි කියන්නේ ඒ නිසා තමයි පිළිතුරු අංක හතර තියෙන්නේ. තේරුණාද? 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 ඔය තේරුම් නැහැ කියපු කට්ටිය ඉක්මනට මට රිප්ලයි එකක් දෙන්න. පැහැදිලිද? ඕ ඕ ළමයි ඉක්මන් කරන්න. Thank you. තේරුණා නේද පූර්ණිම? ओके प्रश्न गटल सजीव संबंध सिद्धांत पंक्ति मनोहरी विशेष
කොටසක් කරා නම් ඒ කොටස මම අනිවාර්යයෙන් රෙකෝඩින් ඉදිරියේ දෙනවා. නමුත් මේ ප්‍රශ්න සාකච්ඡා කරන ඒවා මම ලබා දීමක් කරන්නේ නැහැ රෙකෝඩින් ඉදිරියේ. ඒ නිසා හෙට උදේ ඉඳන් රෙකෝඩින් නම් ඉල්ලන්න එපා මේකෙන්. කවුරු හරි දරුවෙක් ඉල්ලුවොත් එහෙම පැහැදිලිව දරුවෙක් රිප්ලයි කරන්න සර් කිව්වා දෙන්නේ නැහැ කියලා පන්තියේ සජීවීව සම්බන්ධ වෙන කට්ටියට පමණයි ලබා දෙන්නේ කියලා. මේ වෙලාවේ මොන හරි ගැටුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගෙන් අහන්න ඒකට උත්තරේ ලබා ගන්න. වෙන්න අහනවා තව හොඳ ප්‍රශ්නයක්. UDP යනු හිස්තන ස්තර නියමාවලියකි. UDP යනු මොන ලේකම්ද? බලන්න OSI එකෙන් අහන්න. මොන ලේයර් එකේද තියෙන්නේ UDP TCP? මොකේද තියෙන්නේ? ආ හොඳයි කට්ටිය හොඳට බලන්න ගලලා. ට්‍රාන්ස්පෝර්ට් ලේයර් නේද පුතේ ප්‍රවාහනයේ තමයි තියෙන්නේ. එහෙනම් උත්තරයක් අතන. ඊළඟ ප්‍රශ්නේ IP ජාලවල මං හැසිරවීම සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකන්න කියලා කියනවා. ඊට වගන්ති ඇතුලින් නිවැරදි වන්න. කියන්න බලන්න උත්තරේ මට හරියටම. කියන්න බලන්න. IP ජාලවල මං හැසිරවීම රවුටින් සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකන්න කියනවා නිවැරදි වගන්තියයි අහන්න. මොකද්ද නිවැරදි උත්තරේ? පද උත්තරේ මේකට හතර කියලා උත්තර දීලා තියෙනවා තුන කියනවා බලමු තව හතර කියනවා තුන කියනවා බලමු සියලු මංහසුරු IP පැකට් ඉදිරියට යැවීම සඳහා DNA සේවාදායකයක් භාවිතා කළ යුතුමය වැරදි මං හසුරු වලට ලැබෙන සියලු IP පැකට් එකම මාර්ගයක් ඔස්සේ ඉදිරියට යැවීමිය යුතුමය වැරදි B වැරදි ගන්න බෑ මං හසුරුකට IP පැකට්ුවක් ඉවත දැමිය හැකිය හැකි නිම්සර ශාක්‍ය හරි උත්තරේ වෙන්නේ C පමණි උත්තරේ වෙන්නේ C පමණ උත්තරය අංක 3 ඊළඟට මෙන්න මේ තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා හොඳ ප්‍රශ්නයක් පොතු යතුරු ගුප්ත කේතක පද්ධතියක x නම් පුද්ගලයෙකුගේ පෞද්ගලික යතුරු යන ශ්‍රිතය මගින් ආ පොදු යතුරු යන ශ්‍රිතය මගින් දෙනු ලැබේ මට ඉස්සෙල්ලා කියන්න බලන්න පුතේ මේ පෞද්ගලික යතුරුයි පොදු යතුරුයි භාවිතා වන ගුප්ත කේතනිය මොකක්ද ඉස්සෙල්ලා ඒකට උත්තරයක් දෙන්නකෝ ඉස්සෙල්ලා ඒකට උත්තරයක් දෙන්නකෝ පොදු යතුරුයි පෞද්ගලික යතුරුයි දෙකම භාවිතා වෙන්නේ මොකෙකද හරි මොකක්ද අසමමිතික හරි එහෙනම් අහන ඊත වගන්ති අතරේ නිවැරදි වන්නේ මොකක්ද කියලා උත්තරය දෙන්න බලන්න මොකද්ද නිවැරදි වන්නේ කිමෙත් උත්තරයක් දෙනවා වඩා හොඳ ආරක්ෂාවක් සඳහා ප්‍රයිවට් කී එකයි පබ්ලික් කී එකයි යන දෙකම එකක් විය යුතුයි. ඒක හරිද පුතා? ඒක හරිද? දැන් ඔයාලගේ ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුල් වෙන්නයි, ඔයාගේ කාමරයට යන දොරටයි එකම යතුරු තිබ්බොත් හරිද? වැරදීනේ පුතා. එතකොට ආරක්ෂාවක් තියනවද? ඒක වැරදි. එහෙනම් ඒ වැරදි. B පොදු යතුරු භාවිතා කර කේතනීය කරන ලද පණිවිඩයක් පොදු යතුරු භාවිතා කර විකේතනීය කළ හැකිය. එහෙම කරන්න පුළුවන් වෙන්නේ සමමිතියකේදී විතරයි. අසමමිතියකේදී බෑ. දැන් මෙතන කතා වෙනවා පොදු යතුරුයි පෞද්ගලික යතුරුයි කියලා දෙකක්. එහෙනම් මේ කතා කරන්නේ අසමමිතික සිද්ධියක් පිළිබඳ ඒකෙදී පොදු යතුරු භාවිතා කරලා කේතනීය කරන්නයි විකේතනීය කරන්නයි දෙකම කරන්න බෑ. එහෙනම් B වැරදි. අන්න බලන්න අපි උත්තර හොයන විදිය. C X නම් පුද්ගලයා ප්‍රයිවට් පොදු යතුරු සහ පෞද්ගලික යතුරු දෙකම දැ. ඔව්. මේ පණිවිඩේ යමන කෙනා පොදු යතුරුක් දන්නවා පෞද්ගලික යතුරුක් දන්නවා. ඒක නිවැරදි. දැන් පුතාණන් ගෙදර අයිතිකාරයා ඔයා කාමරය යතුරුත් වාගව තියෙන්න ඕනේ. ප්‍රධාන තොරේ යතුරුත් තියෙන්න ඕනේ. එහෙනම් ඒක නිවැරදි. C නිවැරදි. එහෙනම් උත්තරයන්ට දෙක නිවැරදි පිළිතුර විදියට අපිට තෝරන්න හැකියාව තියෙනවා.
එන්න තව ප්‍රශ්නය ස්ථානීය ප්‍රදේශ ජාලයක ජාල උපක්‍රම 500ක් තිබේ එම පරිගණක ජාලය සඳහා වඩාත්ම සුසු උපජාල ආවරණය කුමක්ද කියන්න බලන්න 500ක් තිබේ කියලා කියන පරිගණක उत्तरे එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය කොළ දොළ දහතුන දහතර පහළව දාසය දාහත දහට දහනමය විස්ස විසි එක විස් දෙක විස්තුන විසි හතර දෙසිය පනස් හතරය දෙන්නේ එකව හතක් ඇවිල්ලා බින්දු හට නොහොමන පුතේ ඉන් පස්සේ අපි දැන් මෙතන පන්සියක්න පරිගණක තියෙනවා කියන්නේ ඒකනේ මෙතන බලන්න වෙන්නේ සත්කාරකින් ප්‍රමාණ වෙන සූත්‍රය සත්කාරකින් ප්‍රමාණය සමානයි දෙකයි එන් ඍණ දෙක අපි දන්නවා මෙතන n කියලා ගන්න හෝස් බිට් මෙතන හෝස් බිට් තියෙන නවයක් දෙකේ නවවෙනි බලය කියන්නේ පුතා ගියේද 512 න් දෙකක් ගියපුවාම 510 එහෙනම් පරිගණක 500ක් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා ජාල ලිපින 500කට සමාන ජාල උපක්‍රම 500කට ලිපින 500ක් ලබා දෙන්න හැකියාව තියෙනවා වෙන්න මේ සබ්මෙන් මාස්කින් ඒ අනුව මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ වෙනවා පිළිතුරු අංක 5 සතුටුයි ගොඩක් පුතාලා නිවැරදිවම උත්තරේ ලබා දීලා තිබ්බා ඊළඟට එහෙනම් 2016 අවුරුද්ද අපිට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ 1 2 3 4 5 6ක් ඇවිල්ලා තියෙනවා අපි යමු 2015ට 2015 පළවෙනි ප්‍රශ්නය අහනවා ප්‍රතිසම සංඥාවක් සංඛ්‍යාක සංඥාවක් බවට පරිවර්තනය කිරීම 2017 මේ ප්‍රශ්නේ වෙනස් කතාවකින් ඇහුවා දැන් ගියපල්ල බලන්න හරියට උත්තරේ දැන් හරියට උත්තරේ දෙන්න බලන්න ප්‍රතිසම එක සංඛ්‍යාංකයක් බවට පත් වෙන්න තියෙනවා දැන් බලන්න මෙහි ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපිට එක වගේවත් හම් වෙනවා මොකක් උත්තරේ ස්පන්දිත කේත මුර්ජනේ ස්පන්දිත කේත මුර්ජන උත්තරය අංක 3 වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ හිතට මොකද මේ ප්‍රශ්නේ කතා කරා අපි ආ බලන්න මෙන්න මේක ජාලයක පවතින පරිගණකයන් 192 248 1691 යන IP ලිපිනයේ සහ දෙසිය මනස්පයි දෙසිය මනස්පයි කිසිදෙන උපජාල ආවරණය මගින් විඤ්ඤාසගත කර ඇත මෙම ජාලයේ පවතින පරිගණකයක් සඳහා ලබා දිය නොහැක්කේ පහත පෙන්වා ඇති කවර IP ලිපිනයක්ද දෙන්න බැරි IP ලිපිනය මොකක්ද කියලා අහනවා දෙන්න බැරි IP ලිපිනය අනේ පුතේ මේක නම් ඉතින් ලේසියෙන් උත්තරේ කියන්න පුළුවන් හරි දෙන්න බැරි IP යුමෙත් උත්තරය අංක 1 ලබා දිය නොහැක්කේ ශාක්‍ය උත්තරය අංක 1 ආවා උමිදු උත්තරය අංක 3 පරිශෝක මේ බලන්න මේ ඇවිල්ලා ක්ලාස් 100 එක ක්ලාස් 100 එක මුල් තුන අනිවාර්යෙන් ස්ථාවර වෙන්න ඕනේ network host එක විතරයි change වෙන්නේ කියලා තියෙනවා. එතකොට පුතේ බලන්න මෙයාගේ මුල් තුනම එක සමාන 192.168.16යි. okay. 192.168.16යි. okay. 192.168.16යි. okay. 192.148 මෙතන තියෙන්නේ. ඒක වැරදි. ලේසියෙන් උත්තරයන්ට හතර වැරදි කියලා තීරණයකට එන්න තිබ්බා. මොකට ණයවද මම දන්නේ නැහැ කට්ටිය. තව පූර්ණමත් කියන උත්තර එක කියලා. මේ ප්‍රශ්නේ නිවැරදි උත්තරේ වෙන්නේ උත්තරය අංක 4. ඒක තමයි වැරදි එකක් තියෙන්නේ. කොටින් අපි මගේ අදිනුත් අර මම දාලා තියෙන මේකත් වැරදි එකේ නෙමෙයි ඉන්නුන උත්තරේ. ආ උත්තරය අංක 4 වෙන්න ඕනේ. ඊළඟට 2014 බලන්න 2015 ප්‍රශ්න ආවිල්ලා තියෙන්නේ 1 2 ඈ.
ප්‍රතිසම දුරකථන ජාලයක් හරහා සම්ප්‍රේෂණය කිරීම සඳහා සංඛ්‍යාංක දත්ත ප්‍රතිසම දත්ත වලට පරිවර්තනය කරන්නේ කුමන උපාංගයකින්ද කියලා මොකද උත්තරේ ඇනලොග් ඩිජිටල් බවට පරිවර්තනය කරන්නේ මොකෙන්ද හරියට හරි හරියට හරි very good very good මේකට හරියටම උත්තරේ දෙනවා ඇනලොග් ඩිජිටල් බවට පරිවර්තනය කරන එකට අපි කියනවා මොඩියුලේෂන් කියලා ඒක කරන්නේ මොඩර්න් උත්තරේ අංක දෙක පරිගණක පාදක ඉගෙනුම යනු ගුරු දිශාභිමුඛ ඉගෙනුම් ක්‍රමවේදයකි ඒක නම් වැරදි පාදක ඉගෙන එක ශිෂ්‍ය මේ දිශාභිමුඛයනේ ඒක නම් ගන්න බෑ ස්කයිප් වෙන ප්‍රසිද්ධ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදයක දැන් ඉස්සර ස්කයිප් එක මේ මෙච්චර මේ වීඩියෝ කන්ෆරන්ස් කියන කම්තන්දරයට ඒ තරම් ජනප්‍රිය නේ නමුත් අද වෙනකොට ඒක එහෙමයි ඒ නිසා දෙවෙනි එක නිවැරදි VPN ටෙලිකොමිනිය සඳහා මාධ්‍යයක් සපයයි ටෙලිකොමිනිය මාධ්‍යයක් සඳහා මාධ්‍යයක් සපයයි ඒකත් වර්තමානයේ වෙද්දි නිවැරදි විදිහට ගන්න පුළුවන් පුතා මාර්ග අපගත විභාග පැවැත්වීම පරිගණක සහකාර ගේම්සේ සැලකිය හැකිය ඒක නම් ගන්න බෑ මොකද මේ මාර්ග අපගත කියන්නේ ඔෆ්ලයින් නේ ඒක කම්පියුටර්ඩ් ඇසස්මන්ට් වෙන්නේ නැහැ එහෙනම් ඒක වැරදි Microsoft PowerPoint යනු පරිගණක පාදක සමර්පණ සඳහා නිදහස් සහ විවෘත ප්‍රබව මෘදුකාංගයකි. අපි දන්නවා PowerPoint කියන්නේ පර්චේස් කරන්න ඕන එක ලයිසන් එක. ඒක ඕපන් සෝස් නෙමෙයි ඒ නිසා මේකත් වැරදි. පුතේ මේ ප්‍රශ්නේට උත්තරය අංක 2 හෝ 3 කියන දෙකම අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒ අවුරුද්දේ මාකින් එකේ දීලා තියෙන උත්තර අංක 3ට නමුත් උත්තර අංක 2ත් වර්තමානයේ වෙනකොට නිවැරදි පිළිතුරක් විදිහට අපිට තෝරන්න හැකියාව තියෙනවා. මේ ප්‍රශ්නේ බලමු අපි ස්ථානීය ප්‍රදේශ ජාලයකට සම්බන්ධිත පරිගණක එම ජාලයටම සම්බන්ධ කර ඇති පුරුදු දොරටුව භාවිතා කරන්නේ පුරුදු ඩිෆෝල්ට් ගේට් එක භාවිතා කරන්නේ මොකටද මොකටද ඩිෆෝල්ට් ගේට් එක යුමෙත් උත්තරයක් දෙනවා හරියටම පුතේ ගමනාන්තයට විශේෂිත වූ මාර්ගයක් නොදන්නා විට IP පැකට් ඉදිරියට යවීම සඳහා තමයි අපි ඒක භාවිතා කරන්නේ එහෙනම් උත්තරය අංක 2 නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න හැකියාව තියෙනවා වෙන තවත් හොඳ ප්‍රශ්නයක් තියෙනවා ඉතාමත් හොඳ ප්‍රශ්නයක් මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේදී ඒ වගේ මේ ලබන අවුරුද්දේදී මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ අනිවාර්යෙන් මෙතනින් ප්‍රශ්නයක් එයි කියලා අන්තර්ජාලයට සම්බන්ධ පරිගණක දෙකක් අතර වටරවුම් චාරිකා ප්‍රමාණය පමාව මැන ගැනීම සඳහා භාවිත කරන විධානය මොකක්ද පරිගණක දෙකක් ඈ පරිගණක ජාල වින්‍යාසයේ නෙමෙයි පරිගණක දෙකක් අතර භාවිත කරන්න ශාක්‍ය උපද පාවිච්චි කරන්නේ උත්තරේ එක පින් තමයි පාවිච්චි කරන්නේ IP config පාවිච්චි කරන්න පුතේ ජාල වින්‍යාසය පරීක්ෂා කරන්න උත්තරය අංක 1. ඊළඟට තවත් හොඳ ප්‍රශ්නයක් අහනවා OSI සප්ත ඉස්තර සමුද්දේ ශාක්‍ෘතිය තුල IP නියමාවලිය IP ප්‍රොටෝකෝල් අනුරූපණය වන්නේ කුමන එකේද? දැන් ඔයාලට මතක ඇති මම ගිය අදාරෝද කිව්වා මේවා මතක තියාගන්න විභාගෙදි අහනවා. කොහෙද තියෙන්නේ IP ප්‍රොටෝකෝල් එක? IP කොහෙද තියෙන්නේ? IP ප්‍රොටෝකෝල් එක පිටින්න මොකේද? IP ප්‍රොටෝකෝල් එක පිළිහිටන්නේ මතක නැත්තම් හොඳට මතක් කරගන්න නැත්තම් ඔයාලට දුන්න සටහන් බලන්න මම ඒකේ PDF එකක් ලබා දුන්නා එදා පන්තියට සම්බන්ධිත ළමයිට අනිත් කට්ටියට නම් මම ලබා දීමක් කරේ නැහැ එදා සම්බන්ධිත ළමයි මට මැසේජ් එකක් දාපු කට්ටියට මම හැමෝටම ඒක ලබා දීමක් කරා පුතේ ඒක තියෙන්නේ ජාල ස්තරය තුල network ස්තරය තුල එන උත්තරයන්ට 4 ඊළඟට IP ජාලයක් තුල DHCP සේවාදායකයේ කාර්ය වුණී එතරම් බලන්න IP ජාලයක් තුර කියන එක කියනවා
මෙතන උත්තරේ විදිහට මෙන්න මේ කපලා ජාලයක් තුල DSCP සේවාදායකගේ කාර්ය වුණේ මොකක්ද මල්ෂාරිට උත්තරයක් දෙනවා නිම්සරා නිම්සරා දෙනවා නිම්සරාද නිම්සරාද ශාක්‍ය දෙනවා යුමෙත් දෙනවා හරියට හරි අයිබිලිපිට දතිකව පැවරීම තමයි ඒකේ කාර්ය පහත් සදහන් දෑයතුරින් බලංගු උපජාලු ආවරණයක් වන්නේ බලංගු එකක් අහන්නේ අවලංගු එහෙම නෙමෙයි බලංගු ඈ මොකද උත්තරේ බලංගු උපජාල ආවරණිය කුමක්ද උදේ මෙහෙම තියෙන්න බෑ බිංදුවයි බිංදුවයි එහෙම තියෙන්න බෑ 256 මේ වගේ තියෙනවා එහෙම බෑ 255 ඉස්තරම් බිංදුව තියෙනවා එහෙම තියෙන්න බෑ 256 තියෙනවා බෑ එහෙනම් උත්තරේ අංක එක නිවැරදි පිළිතුරක් විදිහට තෝරන්න පුළුවන් එහෙනම් අපිට 2014 ප්‍රශ්න හම්බ වෙනවා පුතේ 6 2 3 4 5 6ක් හම්බ වෙනවා 2017ක් හම්බලා දෙනවා 2014 අවුරුද්දේ යම් 2013ට අන්තර්ජාල සම්නිවේදනයේදී අන්තර්ජාල සම්නිවේදනයේ නියෝජන සේවාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ කුමක්ද කියලා අහන නියෝජන සේවාදායකයේ ප්‍රධාන කාර්ය ප්‍රොක්සි සර්වර් එකේ ප්‍රධාන කාර්යයයි කියලා කියනවා බලන්න මොකද උත්තරේ හරියටම පහ කියනවා තුන කියනවා පහ කියනවා මත් කියලා කියනවා මේ අනේ IP ලිපින පවරාගෙන උදාහැරීම කරන්නේ නැහැ වැරදි IP ලිපින පරිවර්තනය කරන් DNS එකෙන් දෙවෙනි එකත් වැරදි ආරක්ෂා කරන්නේ ෆයර්වෝල් හෝ ඇන්ටිවයරස් සොෆ්ට්වෙයාර් වලින් එකක් වැරදි මුද්‍රණ සේවා සැපීම වෙන්නේ නැහැ පරිගණක කිහිපයක් අතර අන්තර්ජාල සම්බන්ධතා අවුලේ භාවිත කිරීමට අවස්ථාව සලසා දෙනවා කෙනෙක් ගන්න පුළුවන් එහෙනම් මේකට උත්තරය අංක 5 හොඳ ප්‍රශ්නයක් තියෙනවා බලන්න හොඳ ප්‍රශ්නයක් ආයතනයකට 255 255 255 බිංදුව ලෙසදී උපජාල ආවරණයක් සහිත සීපන්ති IP ලිපින පරාසයක් වෙන් කර දී තිබේ මෙම ආයතනයේ වෙබ් සේවාදායකයක් හා විද්‍යුත් තැපැල් සේවාදායකයක් ස්ථාපිත කර ගත යුතු ඇතනම් සේවාදායක දෙක සඳහා වෙන් කළ හැකි IP ලිපින මොනවද කියලා අහන උත්තරයක් දෙන්න බලන්න පුතේ මොදර කියවලා ඒතකොට පුතා මතක තියන්න මේ ක්ලාස් C එක ක්ලාස් C එක මොනවද network මොනවද host කියලා අවබෝධයෙන් උත්තරේ දෙන්න බලන්න හරියටම ලේසියෙන්ම ගන්න පුළුවන් මේක උත්තර දෙනවා යුමෙත් දෙනවා නවෝත් වන්ති නිසර හොඳයි බලන්න පුතේ මේ පළවෙනි උත්තරේ ගත්තොත් එහෙම 192 246 87 නවෝත් මෙතන 32 තියෙන්නේ මෙතන 87 එහෙනම් මේක වැරදි පස්වෙනි එක ගන්න බෑ මෙතන 87 මෙතන 60 මෙතන 40 මෙතන 41 මෙතන 32 මෙතන 33 ඒවා වෙනස් වෙන්න බෑ network 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 තුනම ස්ථාවර වෙන්න හැබැයි දෙවෙනි එකේ මේ තුනම මේ තුනට සමානයි. එහෙනම් ඒ අනුව අපිට උත්තරය අත දෙක නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න හැකියාව තියෙනවා. ඊටමත් පිස්සු හැදෙන ප්‍රශ්නයක් ISDN මගින් දැක්කේ ඉස්සර අහනවා මේ වගේ ප්‍රශ්න 2013ට කලින්. දැන් නම් මේ වගේ බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍යයෙන් දීර්ඝයදුම කියන බලන්න පුළුවන් මේකේ දීර්ඝයදුම මොකක්ද? ISDN කියලා කියන්නේ integrated service digital network උත්තරය අංක 3 මේක නම් දීසි මේ වැඩිපුර කතා කරන්න අවශ්‍ය නැහැ මොකද දැන් මේ රටාවේ ප්‍රශ්න එන්නේ නැහැ 2012 පරිගණක ජාලවල බලන්න 2012 අහලා තියෙනවා මේ වගේ දීර්ඝ එකක් හකුලලා ලියලා DSCP හකුලමින් අදහස් වන්නේ මොකද්ද පුතේ dynamic host configuration protocol උත්තරය අංක 2 DSCP කියලා කියන්නේ Dynamic Host Configuration Protocol කියන එක. පරිගණක ජාලයක DNS කාර්ය කුමක්ද? ලේසි ප්‍රශ්නයක්. පරිගණක ජාලයක DNS කාර්ය කුමක්ද? කාර්ය කුමක්ද? වසන් නාම IP ලිපින බවට පරිවර්තනය කිරීම. ලේසි වැඩිපුර කතා කරන්න අවශ්‍ය නැහැ. උත්තරයක් දෙක. පරිගණක ජාල විඤ්ඤාසය පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි විධානීය වරුයි මොකක්ද ජාල විඤ්ඤාසය පරීක්ෂා කිරීමට යොදා ගන්න පුළුවන් මොකක්ද පුතේ මල්ෂා දෙන උත්තරේ මිදු එකද
කරේ වෙන්න ඕනේ පුතේ IP config ජාල වින්‍යාසය පරීක්ෂා කරන්න මම ඔයාලට අදාහරවද කරා මේක ජාල වින්‍යාසය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ IP config ඊළඟට IP ලිපින සහ අනුජාල ආවරණය පිළිබඳ පහත් දෙකන කවර ප්‍රකාශයෙන් ඉවරදි වේද කියලා අහන IP ලිපින සහ අනුජාල ආවරණ පිළිබඳ පහත් දෙකන කවර ප්‍රකාශයෙන් ඉවරදි වේද කියලා අහන උත්තර දෙමු බලන්න පුතේ IP ලිපින සහ අනුජාල ආවරණය පිළිබඳ පහත කවර ප්‍රකාශයෙන් ඉවරදි වේද ඒක ටිකක් හොඳ ප්‍රශ්නයක් නේද පරණ පේපර් එක උනත් හොඳ ප්‍රශ්නයක් දැන් හතර කියලා කියනවා ශාක්‍ය හතර ශාක්‍ය මේ කලින් ඉපල පහ 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 කියලා කියනවා අපි බලමුද මේ උත්තරේ මොකද්ද කියලා මේ අහන්නේ සබ්නෙට් මාස්ක් එක පිළිබඳව IP ලිපින සහ සබ්නෙට් මාස්ක් එක පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් මොකද්ද කියලා 192.248.32.3 යනු B පන්ති බෑනේ පුතා 192 නම් C එහෙනම් මේක වැරදි 255 අනුජාල ආවරණය සහිත ජාලයකට සත්කාරකෙන් 6 දිනකට පහසුකම් සලසන්න පුළුවන් 248 6කට පුළුවන් කියලා කියන බලමු අපි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 248 හැදින්නේ පුතේ එකේවා පහක් එන්න ඕනේ 1 2 3 4 5 බිංදු 3 එතකොට 6 සත්කාරකින් 6ක් කියලා කියන්නේ න සත්කාරකින් ප්‍රමාණය සමානයි 2n ඍණ 2 එතකොට මේක අපි දන්නවා හෝස් බිට් සලකා බලන්නේ හෝස් බිට් 3ක් තියෙනවා 2 3 බලේ 8යි 8 2 කියන්නේ 6යි එහෙනම් උත්තරේ දෙවෙනි එක නිවැරදි කොටකින ශාක්‍ය මේ පස්වෙනි එකක් කියනවා දෙවෙනි එකක් කියලා කියනවා බලමු අපි පස්වෙනි එකත් හරිද කියලා එහෙනම් දෙවෙනි එක නිවැරදි IP ලිපිනයකට දී බිට්ස් 16 කින් නෑ බිට් 32කින් සමන්විත වෙන්නේ 10යි 30 කියලා කියනවා නෑ මේක ක්ලාස් A එහෙනම් මේකත් වැරදි 255 255යි බිංදුව යනු C පන්තියේ IP ලිපිනයකි ශාක්‍ය IP ලිපිනයක් කියලා කියන්නේ පුතා IP ලිපිනයක් මෙහෙම තියෙන්න බෑ IP ලිපිනයක් මෙහෙම තියෙන්න බෑ හරි සබ්මෙන් මාස්ක් එකේ තියෙන්න පුළුවන් ඒ විදිහට ඒ අනුව මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2 පිළිතුරු අංක 2 තමයි නිවැරදි උත්තරය වෙන්නේ වෙන තව හොඳ ප්‍රශ්නයක් අහනවා OSI යොමු ආදර්ශ ජාල ස්තරය තුල සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලා මොකක්ද උත්තරේ මම අපි කරානේ කියන් බලන්න උත්තරේ ඉක්මනට කලින් අවුරුද්දකත් තිබ්බ මේ ප්‍රශ්නේ ජාල ස්තරය ගැන නිතරම ප්‍රශ්න වලට ඇවිල්ලා තිබ්බා පොඩ්ඩක් හිතලා බලන්න පොඩ්ඩක් හොඳට මතක තියාගෙන යන්න මේ විභාගෙට මොකක්ද දත්ත පැකට්ටු මාර්ගගත කිරීම තමයි ඔය ජාල ස්තරය තුල දිවෙන එන උත්තරය අංක 4 අපිට නිවැරදි ප්‍රශ්නේ උත්තරේ විදිහට තෝරගන්න හැකියාව තියෙනවා ඊළඟ එක සංවිධානයක සේවකයන් අතර පෞද්ගලික සහ රාජ්‍ය පණිවිඩ මේ 2013 ප්‍රශ්නයක් 2012 නේද 2012 ප්‍රශ්නයක් පුතේ. එතකොට 2012 කියන්නේ අද වෙන අද තරම් තාක්ෂණයේ දියුණු මට්ටමක නැ දියුණු වෙමින් පැවතුණා. අන්න ඒ කාලේ ප්‍රශ්න පත්‍රයේ අහන ප්‍රශ්නය සංවිධානයේ සේවකයන් අතර පෞද්ගලික සහ රාජ්‍ය පණිවිඩ හා දැන්වීම සම්ප්‍රේෂණය සඳහා වඩාත් පිරිමැසුම් දායක සහ ආරක්ෂිත වන්නේ කුමන ක්‍රමයේද කියලා. මොන ක්‍රමයේද වඩාත් හොඳ? ඊමේල්. ඊමේල්. Very good. ඊමේල්. උත්තරය 3. ඊළඟට මේකත් 2012 ප්‍රශ්නයක් වර්තමාන නම් මේ වගේ ප්‍රශ්න අහන එකක් නෑ මොකද මේ පිළිබඳ පුංචි ළමයි පවා දැනුවත් නිසා හැබැයි එදා 2012 දී ගොඩක් මේ පිළිබඳ දැනුවත් නැති නිසා ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීම යන්න විවිධ ස්ථානවල සිටින දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර හිස්තැනක් හරහා සිදුවන හිස්තැනක් සාකච්ඡාවක් ලෙස වඩා පොදින් විස්තර කෙරේ මොකද්ද ගැලපෙන්නේ මොකද්ද ගැලපෙන්නේ එක කියලා කියනවා රූපවාහිනී පහ කියලා කියනවා තුන කියලා කියනවා බලමු පුතේ කිහිප දෙනෙකු අතර ජාලයක් හරහා නෙට්වර්ක් එකක් හරහා සිදුවන ශ්‍රව්‍ය දෘශ්‍යයි බා රූප පේනවනේ වීඩියෝනේ ශ්‍රව්‍ය විතරක් නෙමෙයි ශ්‍රව්‍ය දෘශ්‍ය
සාකච්ඡා ලෙස හොඳින් විස්තර කෙරේ උත්තර අංක පහ නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන්. එහෙනම් 2012 ප්‍රශ්න අපිට ඇවිල්ලා තියෙනවා. 2යි 2යි 3යි 4යි 5යි 6යි. අතක් ඇවිල්ලා තියෙනවා. අතක් ඇවිල්ලා තියෙනවා. හරි. ඒක දැක්කේ නැහැ කියලා කියනවා මිදු. හරි. ඕකේ. 2011 GSM කෙටියෙදිම භාවිතාවන්නේ මේ 2011 මම ගත්ත පේපරේ නම් උත්තර මාක් කරලා තියෙනවා පුතේ. කමක් නැහැ අපි බලමු යුණාට. GSM කෙටියෙදිමෙන් භාවිතා කරන්න පුතේ Global System for Mobile Communication සදා උත්තරේ අංක 2. GSM කියන්නේ Global System for Mobile Communication. පුතාලට පේනවා 2013ට කලින් හැම අවුරුද්දකම ඒ කියන්නේ 12 11 දී අර යෙදුමක දීර්ඝ යෙදුම අහලා තියෙනවා network සම්බන්ධ. නමුත් වර්තමානයේ රටාව වෙන්නේ නැහැ නිසා මේ රටාවට ඔයාලා ready වෙන්න අවශ්‍ය නැහැ. දෙවැනි එක පරිගණක ජාලයක රවුටරයක ප්‍රධාන කාර්ය වන්නේ මොකක්ද උත්තරය දෙන්න බලන්න. රවුටරයක ප්‍රධාන කාර්යය දැන් වර්තමානයේ වෙනකොට නම් මේ රවුටරේ කාර්යය මීට වඩා පුළුල් වෙලා තියෙනවා පුතේ. පුළුල් වෙලා තියෙනවා. මේකේ වෙනම උත්තරයක් තියෙනවා. නමුත් වර්තමානයේකොට නම් මේ සංසිද්ධිය පොඩක් පුළුල් වෙලා තියෙනවා ඉස්සරට වඩා. බලමු අපි ජාලයේ සියලුම සත්කාරකෙන්ට දත්තමලු විකාශය කිරීම වර්තමානයේ කරන්න පුළුවන් මේක. නිවසේ තියෙන රවුටරකින් මේ වෙලේ වෙනවා. අහිතකර ක්‍රියාකාරකම් පිළිබඳ ජාලයේ නියාමනය කිරීම වැරදි. ලැබූ සංඥා ඉහළ බලයකින් ප්‍රතිසම්ප්‍රේෂණය කිරීම ඒකත් නිවැරදි. පහළ දෙකක සත්කාරකින් සම්නිවේදනය සඳහා ඉඩ ලබා දෙයි. ඒකත් නිවැරදි. වෙන් වූ විවිධ ජාල අතර අරේ සන්තුලනය නැහැ ඒක වැරදි. මේක පුතේ 1 3 4 1 3 4 කියන ඒවට උත්තර දීලා තියෙනවා නම් කිතුවන ඒව නිවැරදි උත්තර විදිහට වර්තමානයේ පිළිගන්න හැකියාව තියෙනවා. නමුත් මේකේ ඉස්සරණ උත්තර අංක 3 තමයි දීලා තිබෙන්නේ. නමුත් වර්තමාන වෙනකොට 1 3 4 කියන සංසිද්ධීන් ඔක්කොම ගන්න පුළුවන්. මොකද තාක්ෂණයේ තරමට දියුණු වෙලා තියෙන නිසා. ඊළඟ එක පරිගණක ජාල සම්බන්ධතාවයත් දැ පරීක්ෂා කිරීමට ඉතින් බැලුව බැලමට පේනවා අය පින් කියන එක තමයි පරිගණක දෙකක් හතරෝ පරිගණක ජාලයක සම්බන්ධතාව බලන්න අපි පින් ජාල මොකද්ද මේ වින්‍යාසය පරීක්ෂා කරන්න නම් IP config. ඒ වගේම පුතේ රවුටරයක් පරීක්ෂා කරන්න නම් අපි ට්‍රෙසර්ට් කියන එක පාවිච්චි කරනවා. DHCP සේවාදායක පරිගණකයේ ප්‍රධාන කාර්යය කුමක්ද? මොකද්ද පුතේ මේකට උත්තරේ? මේකට උත්තරේ මොකද්ද? මේකට උත්තරේ මාක් වෙලා නැහැ. උත්තරේ මොකක්ද?